අපි ඉතාමත්ම ගෞරවයෙන් নমස්කාර පුරුක ආරාධනා කරනවා අපේ උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේට අපේ හාමුදුරනේ සමාධිය කියන වචනේ අපි සම්මා සමාධිය කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දිගෙන ගන්නවා චිත්ත සමාධිය කියලා අපි කියනවා ඒ ආදි වශයෙන් බොහෝ දේවල් අපි ඉගෙන ගන්නවා මේ සමාධිය කියන වචනෙට මුලට සහ අගට වචන යොදලා ඔබ වහන්සේ අපට පහදා දෙන්න මොකද්ද මේ සමාධිය කියලා කියන්නේ අපේ හාමුදුරනේ වැඩමවදාල ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි චිත්ත සමාධිය කියන මාතෘකාව යටතේ තමයි අද දවසේ අපි සාකච්ඡාව මෙහෙවන්න බලාපොරොත්තු වෙන්නේ මූලික වශයෙන් අපි බොහෝ දේවල් කතා කරමු කෙටියෙන් කියනවා නම් කුසල සිතක ඒකාග්‍ර බව තමයි චිත්ත සමාධිය කියලා කියන්නේ සමාධිය කියලා ධර්මයට අනුව කටයුතු කියනවා නම් අපිට සඳහන් කරන්න තියෙන්නේ කුසල සිතක ඒකාග්‍ර බව කියලා අපේ හිත හැම තැනකම විසිරෙනවා බොහෝ විට නොයේකුත් අරමුණු වල විසිරෙනවා අන්න ඒ විසිරෙන සිත අකුසලයන්හි යෙදෙනකොට ලෝභ දේශ මොහ ආදී අකුසලයන්හි යෙදෙනකොට එහි ඊතාත්ම අපිට බොහොම අපහසුකම් නොසන්සුන්කම් ඇති වෙන ස්වභාවයක් තියෙනවා ඒ වගේම පාපී ක්‍රියාවන් සිද්ධ වෙනවා පාපයට ලැජ්ජාව නැති වෙනවා පාපයට බය නැති වෙනවා ඇත්ත වැහිලා යනවා ඒ වගේ බොහෝ කාරණා තියෙනවා මෝහය අහිරිකය අනෝතප්පය උද්දච්චය ආදී චෛතසිකයන් මිශ්‍ර වෙනවා හැම අකුසලයක් එක්කම ඉතින් ඒ වාගෙන් අතමුදුවාගෙන සිත නිවන් අරමුණු කරන ඒකාග්‍රතාවයකට පත් කර ගැනීමයි සමාධිය කියලා කියන්නේ. ඒතර ද ආර්ය ශ්‍රැණික මාර්ගයේ වැඩෙන වෙලාවේ සමාධිය කියලා කියන්නේ එතන තමයි අතරම පැහැදිලිව සම්මා සමාධිය කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රථම ධානය, ဒုတိය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියන ධ්‍යාන හතරමයි ආර්ය ශ්‍රැණික මාර්ගයේදී සමාධිය කියලා සඳහන් කරන්නේ. ඒ සමාධිය අවබෝධයට හේතු වෙන අංගයක් වෙනවා. ඉගෙන අපි දන්නවා මොනවා හරි මම මූලික හැඳින්වීමක් කරන්නම් කාටත් මේකට ප්‍රවේශයක් වෙන්න ඕන හින්දා ඕනම දෙයක් කරද්දී ඒ හැම දෙයකටම එකතු වෙන බොහෝ දේවල් තියෙනවා එතකොට අපි හිතමු යම් කිසි සිද්ධියක් ලෝකෙ සිද්ධ වෙනවා නම් අපි හිතමු දැන් අද දවසේ මේ වෙනත් දේවලුත් අපිට සම්බන්ධින්ද අපි හිතමු ගායනයක් කියලා ගායනයක උනත් ඒකට අවශ්‍ය කරන සංගීතය මුසු වෙන්න ඕනේ පද රචනය තියෙනවා තව බොහෝ දේවල් තියෙනවා ඔක්කොම එකතු වෙලා තමයි එවැනි නිවැරදි ගායනයක් සකස් වෙන්න අපිට පේන්නේ නැතුණාට ගොඩ දේවල් එකතු වෙනවා ඒ වගේ ධර්මානුකූලව අවබෝධය ඇති වෙන්න අවශ්‍ය කරන එකතු විය යුතු අපේ සිතේම එකතු විය යුතු ඒ කෘත්‍යයන් සිද්ධ කරන අංග තියෙනවා දැන් ගීතයක් නිර්මාණය වෙලා තිනකොට ඒ කෘත්‍යයන් පද රචකයා ඒක නිර්මා ඒක ඒ අංගය ඉෂ්ට කරලා එතකොට ඒ වගේම සංගීතඥයා ඒ අංගය ඉෂ්ට කරලා ඒ ඔක්කොම කරා වගේම ඒ ගායනා කරන කෙනාගෙනුත් ඒ අවශ්‍ය කොටස සිද්ධ වෙන්න ඕනේ ඒ වගේ යම් කිසි විදිහකින් අපිට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධ වෙන්න එහි ඇත්ත తත්වය පිළිබඳ අවබෝධ කරගන්නකොට එතනක් තියෙනවා බොහෝ අංගයන් අපේ හිතේ එකතු වෙන්න ඕනේ එකතු වෙන්න ඕන අංගයන් තියෙනවා එකක් සිහිය එකක් ධම්ම විචේ සම්පෝඥාංගය කියන නුවණ එකක් අපේ හිතේම නැගෙන්න ඕනේ වීරය එකක් අපේ හිතේම ඒකට තියෙන ඇලිලා තියෙන්න අවශ්‍ය කරන අපේ හිතේම නැගිය යුතු ප්‍රීතිය ඒ වගේ මේ චිත්ත ඒකාග්‍රතාවය ධ්‍යාන මට්ටමකට ආපුවාම ඒ අවබෝධයට හේතු වෙන ප්‍රධාන අංගය විදිහට ඒ කුසල සිතේ ඒකාග්‍ර බව අපි කියනවා සම්මා සමාධිය කියලා. ඒතර සමාධිය කියන කෙටියෙන් කියනවා නම් ඒකාග්‍ර කුසල චිත්තය කියලා හඳුන්වන්න පුළුවන්කම තියෙනවා මූලික වශයෙන්. හොඳයි. අපි සමාධිය කියන එක සංස්කෘත වචනයක් නේ. සමාධිය කියන එකේ සිංහල වචනේ තමයි සමාධිගත වෙනවා, දැහැන්ගත වෙනවා ආදි වශයෙන් අපි කියන විවිධ පర్యాయ පද. කෙසේ වෙතත් මේ සිත සමාධිගත කිරීම කියන කාරණේ අපි හඳුරන්නේ ලෞකිකව ලැබෙන දෙයක්ද
ලෝකෝත්තර ලැබෙන දෙයක්ද කෙනෙකුට හිතන්න පුළුවන් අර මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න එක ගැනනේ අපි උත්කෘෂ්ඨ ඵලයේ හැටියට දකින්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල එතකොට සෞඛලසුන් නැසු අයටනේ රහතන් වහන්සේලා කියලා අපි කියන්නේ එතකොට ඉන් මෙපිටත් සමාධිය අපිට ලැබෙනවාද ලෞකිකව අත්පත් කරගන්න පුළුවන් දෙයක්ද මේ සමාධිය කියලා කියන්නේ සෝවිතාමුදුරනේ දන් සම්බන්දන්නේ වැඩ සිටින මගේ ගුරුදේව උත්තම ලොකු සාමින් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශාසික මහත්මා ප්‍රධාන සදැහැති සත්පුරුෂ පින්වත්නි ශාසික මහත්මා මට යොමු කළ ප්‍රශ්නය සමාධිය ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් වර්ගීකරණයක් තියනවාද කියලා සමාධිය ලෞකික වශයෙන් උත් ලෝකෝත්තර වශයෙන් උත් වර්ගීකරණයක් තියෙනවා සම්මා සමාධිය පමණක් නෙවෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන අංගටේම එහෙම වර්ගීකරණයක් තියෙනවා ඒක පැහැදිලිවම ලස්සන සූත්‍ර දේශනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මජ්ක්‍ධිම නිකායේ තියෙන මහා චත්තාරීසික සූත්‍ර දේශනාවයි එහිදී පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් බෙදා වෙන්කොට වෙනම දේශනා කරලා තියෙනවා ඒ සූත්‍රයේ පමණක් නෙවෙයි සූත්‍ර පිටකේ බොහෝ සූත්‍ර දේශනාවලද අභිධර්ම පිටකේ තියෙනවා විභංග ප්‍රකරණය එහි තියෙන ඥාන විභංගය කියලා ධ්‍යාන බෙදා වෙන්කොට දේශනා කරපු දේශනාවන් එහිදීද මේ ලෞකික ලෝකෝත්තර වශයෙන් බෙදලා වෙන් කරලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ලෞකික සමාධිය උපදවාගෙන ඒ ලෞකිකත්වයේ ඉක්මවා ගිහිල්ලා තමයි ලෝකෝත්තර සමාධියක් උපදවා ගන්න පුළුවන්කමක් තියෙන්නේ මේ පිනතුන් අහලා තියෙනවා මේ සාසනේ තියෙනවා ක්‍රම දෙකක් එකක් තමයි සමතේ පූර්වාංගම කරගෙන විපස්සනා කරනවා නැත්නම් සුෂ්ක විදර්ශකයේ හැටියට විපස්සනා කරනවා සමතේ පූර්වාංගම කරගෙන විපස්සනා කළා සුෂ්ක විදර්ශනාව කරගෙන ගියා සමාධිය කියන එක ඒ හැම හිතකම යෙදෙන චිත්තාංගයක් ලෞකික වශයෙන් ලෞකික සිත්වල යෙදෙනකොට ඒක ලෞකික වෙනවා ලෝකෝත්තර සිත්වල යෙදෙනකොට ඒක ලෝකෝත්තර වෙනවා සමාධිය කියනකොට තව පුංචි වචනයක් කියන්නට ඕනේ මේ සමාධි කියන ස්වභාවයේ ඒකාග්‍රතාව කියන මේ චෛතසික ධර්මයක් ඒක සිතේ යෙදෙන චිත්තාංගයක් අරමුණක් ඉතින් කරන්නේ ආරම්මන ග්‍රහණය අරමුණ දැනගන්න ස්වභාවය එතකොට හිතට යම් අරමුණක් එක ආකාරයකින් ගන්න උපකාර කරන්නේ මේ ඒකාග්‍රතාව කියන චෛතසිකේ. ඒකාග්‍රතාවයටම තමයි සමාධි කියන වචනයත් පාවිච්චි කරන්නේ. එහි වර්ධිත අවස්ථාවන් තියෙනවා. ඒ වර්ධිත අවස්ථාවන් වලට තමයි අපි කියන්නේ ඔය පටමධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ආදී වශයෙන් අෂ්ට සමව රූපාවචර අරූපාවචර සමාධි වශයෙන්. එතකොට හැම හිතකම මේ ඒකාග්‍රතාව කියන චෛතසිකය දෙනවා. ඒකාග්‍රතා චෛතසිකය නැති සිතක් නැහැ. ඒ නිසා ඒකට අපි කියනවා සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් කියලා. සබ්බචිත්ත සාධාරණ කියන්නේ හැම හිතකම ඒකාන්ත වශයෙන්ම යෙදෙන චෛතසික ධර්මයක්. ඒතකොට ඒක ලෞකික ලෝකෝත්තර වශයෙන් වර්ගීකරණයක් තියෙනවා. තව අපි ඉදිරියට මේ පිළිබඳව සාකච්ඡා කරමු. හොඳයි. අපි හඳුරන්නේ සමාධිය ඇති කරගන්න හේතු වෙන කාරණා මොනවද කියලා මං කෙටි ප්‍රශ්නයක් ඇහුවොත් අපි කාශ්‍යප හඳුරන්නේ प्रश्न के उत्तरे ना केटीएम बैरवे उत्तरे केटीएम बैरवे वाले मंगवे से नतु बहुत सी हरहा यमक रटट दाया द करें होंदाई समाधि अतिकर गंड कलयतु देवल वागे मा अभी मूलिक वसे मैं अपे स्थिते क्रियाकारित्व गन मां बहुम इताम केटीएं मैं मतकरन नंग समाधिर मूलिकम वेन्यवनां सीले आई मुकद
සීලෙ මූලික වෙන්නේ කොහොමද මම මෙන්න මෙහෙම කියන්නම් අපිට මොනවා හරි දෙයක හිත ඇලෙන්න නම් අපේ හිත අපි අපි අපේ සිතේ තියෙන ඇත්ත ස්වභාවය අපේ තුලින්ම දකින්න ඕනේ ඒකින්ද මම මෙහෙම කියන්නම් අපේ හිත මොනවා හරි දෙයක නැවත නැවත යෙදෙන්නේ කොයි වගේ වුණොත්ද මොනවා හරි දෙයකින් සතුටක් ප්‍රීතියක් ලැබෙවොත්ද නැද්ද දැන් මම උදාහරණයක් කියන්නම් කෑම ජාති කීපයක් තියෙනවා කියලා හිතන්නු මෙතන එතකොට ඒකෙන් හැමෝගෙම හිත යන්නේ වැඩියෙන්ම රස තියෙන කෑම වැඩියෙන්ම රස කෑම හැබැයි අපි හිතමු මෙතන කවුරු හරි එක්කෙනෙක් ඉන්නවා අපි පොලිමේ ඇවිල්ලා ගන්න කියනවා ගන්න කිව්වට එයාට මේ එයා ඒක ඊට කලින් කවදාකවත් කාලා නැහැ එහෙනම් එයා ගන්න එයා කාලා තියෙන රසම තියෙන කෑම මොකද එයාගේ සිත ඒ රසය විඳලා තියෙනවා ඒ සතුට නේද ආහාරයෙන් සතුටක් ලැබෙනවා ඒක ඇත්ත එතකොට ඒ සතුට විඳලා තියෙනවා නම් තමයි ඒ පැත්තට හිත ඇලි 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 යන්නේ එතකොට මේ අපි බලන්න මේ අකුසලයන්ගේ යෙදෙන්නේ මිනිස්සු ඒ වයින් සතුටක් තියෙන හින්දා සීල් කඩන්නෙත් සතුටක් තියෙන හින්දා ප්‍රාණඝාත කරලත් සතුට වෙනවා අදත්තා දාන කරලත් සතුට වෙනවා කාමයේ වර්ධව හැසිරලා සතුට වෙනවා බොරු කියලා සතුට වෙනවා මොකද කවුරු රැවට්ටුවන්නේ එතකොට ඒ සතුටේ ඇලිච්ච හිත හැමදාම ඒ පැත්තට තමයි ඇලි 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 තියෙන්නේ ඒක තමයි ස්වභාවය ඉතින් ඒක හින්දා මොනතරම් අදිෂ්ඨාන ගන්න වෙලාවකට හොඳට ධර්ම දේශනාවක් එහෙම වුණාම අදිෂ්ඨානයක් ගන්නවා අදිෂ්ඨානයක් අරගෙන මොකද කරන්නේ මං ආයෙ කවදාකවත් සිල් කඩන්නේ නැහැ කියලා හිටියට හොරාට හරි හිත ඒ පැත්තට තමයි ඇදි ඇදි කියලා හිත ඒක ක්‍රියාත්මක භාවයටම ගන්නවා ඒ කියන්නේ සීලය කැඩීමෙන් ඇති වෙන සතුට අන්න ඒ වගේ කෙනෙක් මේ බව දැනගෙන මේකෙන් මහා පාපයන් සිද්ධ වෙනවා මේක මහා බොළඳ මේක මහා වැඩක් නැති සතුටක් කියලා දැනගෙන ධර්මය ඇහිලා තීරණයක් අරගෙන ක්‍රමානුකූලව අකණ්ඩව කැඩෙන හැම වාරයකම නැවත නැවත සමාදන් වෙවි අපි හිතමු සීලය ආරක්ෂා කරා කියලා අන්නේ සීලය ආරක්ෂා කරපුවාම ඒ සීලය ආරක්ෂා කිරීම නිසා වෙන් ඒ තැනත්තාට යම් කිසි ප්‍රමෝදයක් උපදිනවා හිතේ හරිද ඒ ප්‍රමෝදය ඇතුළෙන්ම වෙනදා සීල් කැඩීමෙන් ඇතිවෙන මේ සතුටට වැඩිය ලොකු සතුටක් ලොකු ප්‍රමෝදයක් ඒක මේ ඒක වචනෙන් කියන්න අමාරු තරමටම නේද ඇතුළෙන් ඇතිවෙන ඒක අර සීල් කඩනකොට කඩන අවස්ථාවේ Tamanට ලාභයක් ලැබෙන අවස්ථාවේ විතරයි සතුට තියෙන්නේ අනිත් හැම වෙලේම ඒක පීඩනයක් දැන් කාමයේ වර්ධව හැසිරෙන කෙනෙක් උට නම් ඒ වැරද්ද කරන වෙලාවේ බොරුවක් කියන කෙනාට ඒ බොරුව කියපු වෙලාවේ කියලා අනිත් අය රවට්ටපු වෙලාවේ පුංචි සතුටක් තියෙනවා හැබැයි පස්සේ තියෙන දිගටම පීඩාවක් සීල් ආරක්ෂා කරන කෙනාට එහෙම නැහැ දිගටම එන ඇතුළෙන්ම එන ප්‍රමෝදයක් තියෙනවා අන්න ඒ ප්‍රමෝදයක් එක්ක එයාට අන්න ඒ කියන්නේ වෙනදා කාපු නැති කෑම කෑව වගේ දැන් මේ තේරෙනවද මං කියවන කාපු නැති එක්කෙනාට ඒකට ඇලෙන්නේ නැහැ කියලා කාපු කෙනා මේකට ඇලෙනවා හරිද කාපු කෙනා ඇලෙනවා එතකොට දැන් අද අපි කරලා දෙන්න ඕන මොකක්ද දන්නවද ඒක දැන් කණ්ඩ බැහැනේ දැන් මේ දැන් මේක මොහොතක සීලේ රකින්න බෑනේ ඒකෙන්ද මේ ධර්ම ශ්‍රවණය කරන එක කීමේදීත් එහෙම එකක් වෙනවා අර කාපු නැති කෙනෙකුට මම කියනවා ඔයා ඔය කාපු අනිත් කෑම ටික ඔක්කොම මං කාලා තිනවා මේක ඔයා කාලා නැහැ ඒ උනට මේක මෙන්න මෙච්චර රසයි කියලා මම විස්තර කරනවා විස්තර කරපුවාම තයාගිත යම් ප්‍රමාණයකට ඇලෙනවා අන්නේ වගේ මේ සීලේහි සමා සීලයෙන් යම් ප්‍රමෝදයක් ඇති වුනහම ඒ හිත මං කෙටියෙන් මෙහෙම කියන්න වෙනදට සීල් කැඩෙන්නම තල්ලු කරපු ඇලිච්ච සීල් කැඩෙන පැත්තට බර වෙලා තිබ්බ අපේ හිත එක දිගටම සීල් රකින්න පැත්තට දැන් බර වෙලා වෙනදට සීල් කඩන්න තල්ලු කරපු අපේ හිත දැන් සීල් රකින්න පැත්තට මට තල්ලුවක් දෙනවා සීල් කඩන්න ප්‍රතිරෝධයක් දක්වනවා තමන්ගේම හිත ඒකට ඇලෙන හින්දා අන්නේ විදිහට පුංචි ප්‍රමෝදයක් ඇති වෙනවා ඊට පස්සේ එයා කල්පනා කරනවා මම සීලය රැක්කත් බලන්න තරහ අරගෙන සීල් කැඩෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා නමුත් තරහ තියෙනවා එයා පාලනය කරගෙන ඉන්නවා අර සතුටට ඇහිලා තියෙන හින්දා ඒ වගේම කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ නමුත් රාගසිත ඇවිල්ලා යම් ආකාරයක කලබලකාරී තත්ත්වයක් ඇතුළාන්ත පීඩනයක් තියෙන්න පුළුවන් අන්න ඒ වයින් අයින් වෙන්නත් ඒ තැනත්තා උත්සාහ කරලා තරහට විරුද්ධව මෛත්‍රිය රාගයට විරුද්ධ අසුබය ආදී ප්‍රතිවිරුද්ධ කුසලතාවයන් වර්ධනය කර ගන්නකොටත් ඒ තැනත්තා තුළ අර ප්‍රමෝදය තව තව වර්ධනය වෙලා ඒක දුර්වල ප්‍රීතියක් බවට පත් වෙනවා ඒ ප්‍රීතිය අපි මේ පංචකාම සම්පත්තිය විඳින ප්‍රීතිය නේ ඊට වැඩි තා විශාල ප්‍රීතියක් අන්න එහෙම සිත ප්‍රීතිමත් වෙනකොට සීලයෙන් සහ මේ සංසිඳීමෙන් ටික 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 අන්න ඒ ප්‍රීතිය තමයි මේ නාමකය රූපකය සංසිඳවන්නේ අන්න ඔය ක්‍රමය තමයි මූලිකව අපිට සඳහන් කරන්න පුළුවන් සිද්ධි වශයෙන් නැතුව
අපිට චිත්ත ඒකාග්‍රතාවයක් කුසල චිත්තයක ඒකාග්‍රතාවයක් ඇති කරගන්න සීලය සමාධිය බවට පත් වෙන්න හේතු වෙන්නේ ඔය වගේ විශේෂයෙන් ඔතෙන්දි මතක් කරන්න ඕනේ ඉන්ද්‍රිය සංවරය කියන එක. ඒ මොකද ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඒවා මේ කෙලෙස් ධර්ම වල විසිරි විසිරි තියෙන්නෙම ඉන්ද්‍රිය අසංවරව වාසය කරපු හින්දා කවුරු හරි ඔය ක්‍රමයට හිමින් සීලය ආරක්ෂා කරගෙන ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ හිත පුරුදු කරලා ක්‍රමානුකූලව ඇහැ කන නාසය දිව ශරීරයෙන් නොයෙකුත් නිමිති ගන්නෙ නැති වෙන්න කාම නිමිති ගන්නෙ නැති වෙන්න අඩුම ගානේ නිමිත්තක කොටසක්වත් ගන්නෙ නැති වෙන්න පුරුදු පුහුණු කළොත් ඒ තැනත්තාට ජීවිතයේ මේ දඟල දඟල කෑග ගහ මහා අනිත්‍ය විනාශ කර කර මේ පුංචි පුංචි අංශු මාත්‍රිය සතුට කියන ඒවා හරියට නිකන් අර උදෑසන ලූ කෙල පිටක් වගේ දැනෙන්න පටන් ගන්නවා. අන්න එතකොට එයාගේ හිත හැම වෙලේම මේ චිත්ත ඒකාග්‍රතාවයකට කුසල චිත්ත ඒකාග්‍රතාවයට ඇත්තම කියනෝ නම් ඇස් දෙක පියාගන්න විතරයි තියෙන්නේ. එහෙමයි. දැන් ඔබවන්ස කියනනට මට කාරණා දෙකක් සිහිපත් වුණා. එකක් තමයි නරක වැඩින් ඈත් වෙලා හොඳ වැඩ කරන්න ප්‍රවණතාවයක් ඇති කරගත්තාම හොඳ වැඩ සඳහාම නැඹුරුතාවයක් ඇති වෙනවා කියන එකට ඒ සිතිවිල්ලට පන්සිල් පදත් එක්ක සම්බන්ධ කරගත්තු මිනිස්සුගේ ඇවතුම් පැවතුම් ගැන මට මතකයක් ආවා. සමහරු වෙජිටේරියන් වෙනවනේ නැත්නම් නිර්මාංශ වෙනවනේ. ඒ නිර්මාංශ වෙන එක ප්‍රතිපත්තියක් කරගන්නවා. මම අහවල් දවස් ඉඳලා මමත් එහෙම කිව්ව කාලයක්. මේ නාලිකාවේ වැඩට ආපු දවස් ඉඳලා මම මස් මාංශ අනුභව කරලා නැහැ. ඒක මං උජාරුවෙන් කියනවා මේ ඒක මේ පරපර නැසීමේ අකමැත්ත නිසා හෝ පන්සිල් පද ආරක්ෂා කර ඒක එහෙම එකක් නෙවෙයි. මොකද මේ ඕක කතා කරනත් බයයි සාකච්ඡාවල. මොකද ධර්ම සාකච්ඡාවල වැඩියෙන්ම විවාදයට ලක් කරලා තියෙන්නේ ඔය බුදුහාමුදුරුවෝ මස් කන්න කිව්වද එපාද, බුදුදහමේ මස් කෑම කොහොමද අර්ථ දක්වලා තියෙන්නේ කියන කාරණේ තමයි වැඩියෙන්ම මාතෘකාව වෙලා තියෙන්නේ. ඔය සාකච්ඡාවට බඳුන් කරලා තියෙන්නේ ඔය කාරණාව. අපතරින් වියවුණු මනෝවෛද්‍ය විශේෂඥ ඩීවිජී හරිශ්චන්ද්‍ර මැතිතුමන් එක්ක අපේ ස්වාමීන් වහන්සේ නමක් එවකට, ඒ ස්වාමීන් වහන්සේ දැන් සාසනෙත් නැහැ, එවකට ලොකු ගාලගොට්ටියක් ඇත කරගත්ත මේ අපේ නාලිකාවෙම අපි වැඩසටහන් ප්‍රචාරය කරේ නැහැ. මේ මොකද මේ දෙදෙනාගේ පරස්පර විරෝධී අදහසක් මත උනා මස් මාංශ අනුභවය පිළිබඳ ඒක වෙනම කතාවක්. නමුත් කෙනෙක් සතුටු වෙනවා මම හවල් දවස් ඉඳලා මස් කාලා නැහැ. මම සතුටු වෙයි මස් කන්නේම නැහැ. තව කෙනෙක්ගේ මృతදේහයක් සඳහා මගේ උදරය අමු සොහනක් කරන්නේ නැහැ කියලා සමහරු හිතනවා. ඒකේ පින් විපාක පින් පුණ්‍යානිසංසය කෙසේ වෙතත් අපි එහෙම සදහැසිතින් ඉන්නවා. අපි හිතනවා මම මත්පැන් තොල ගාලම නැහැ. මම අභිමානෙන් කියන දෙයක් මේක ආත්මවර්ණාවක් කොටසල ගන්න එපා. උපන් දා පටන් අද මේ මොහොත දක්වාම මේ අවුරුදු 38ටම මත් වෙන කිසිදු දෙයක් මගේ දෙතොල් මත තබා නැහැ මම. මම මේක හැමෝම ඉදිරියේ කියනවා. මම එකෙන් ලොකු සතුටක් විඳිනවා. එතකොට මම ඒකට කවදාවත් මට මෙතන රස මසවලින් මස් මාංශ තිබුණත් නැත්තම් ඉතාලම විනෝදෙන් ප්‍රියශීලීව පිරිසක් මෙතන මත්පැන් පානය කළත් මට කිසිදු දවසක එහෙම හැඟීමක් හිතෙන්නේ නැහැ. මොකද මම අර ප්‍රතිපත්තිය රකින්නම උත්සාහ කරනවා. එවැනි ආකාරයක හිත රැක ගැනීම අල්ලා ගැනීමත් ඔය ඔබ වහන්සේ කියපු ගණේට සමාධිය ගැන වැටෙනවා තමයි. නැත්තම් අපි මම මේ කියන දේ හරි ප්‍රාථමිකද දන්නේ නැහැ. මට ලැජ්ජා හිතෙනවා. එහෙම කියන්නේ නැහැ. එතනදි මෙහෙම එකක් වෙන්න පුළුවන්. දැන් අපි ඒක ඇත්තම කතා කරමු. මේක හැබැයි මේ මස් කන්න හිතිලා නෙවෙයිනේ. නෑ නෑ කොහෙත්ම නෑ. ඔව් මෙහෙමයි. ඒ ප්‍රශ්නේ නෙවෙයි මෙතන. මොකද මාතෘකාව වෙන එක. නමුත් මේ අහන්නේ අපි එක එක්කෙන එක එක්කෙන අරගෙන යන ප්‍රතිපත්තිය මේ තමන්ට සමාධියට හේතු වෙනවද කියලා. එතකොට දැන් මෙතනදී ලං වෙන්න පුළුවන් හේතුවක් වෙනවද කියලා. අපි ගෙනියන කුමක් හෝ වැඩපිළිවෙලකින් ලෝභ, දේශ, මෝහ වැඩි වෙනවා නම් ඒකෙන් සමාධියට හේතුවක් වෙන්නේ නැහැ. හරිද? දැන් උදාහරණයක් විදිහට දැන් ওই වගේම මම පැවිදි ජීවිතේ යන කාලේ වෙනකොට ඇත්තම මොකද ඒක ආත්ම වර්ණනා නෙවෙයි කොට ඒක වර්ණනා කළ යුතු කාරණාවක්. නේද? ජීවිතේට මත් වෙන දෙයක් අරගෙන නැහැ කියලා කියනවා නම් මේ සබාවක් ඉදිරියේ ඒක සමාජයේ ප්‍රශංසාවට භාජනය කළ යුතු දෙයක්. ඒ වගේ තමයි මමත් එක කාලකදී සම්පූර්ණයෙන් මස් මාංශ අතහැරියා. අතහැරලා දැන් ඔන්න එක දවසක් මම කියන්නේ දැන් මේක අපි අන් අයව හෙලා දකින්න ගත්තොත් යම් විදිහකින් මස් මාංශ කන අය, ඒ කියන්නේ මේකෙන් මට මේ කියන්න උත්සාහ කරන්නේ මේ කුමන හෝ ප්‍රතිපත්තියකින් ලෝභ දේශ මෝහ අපිට වැඩි වෙනවා නම් අන්න ඒ වැඩිවීම සමාධියට බාධාවක් වෙනවා. අලෝභ අද්වේෂ අමෝහ ඇති වෙනවා නම් කතමං ඇති කරගන්න ප්‍රතිපත්තියකින් ඒකෙදි ඒක සමාධියට යහපතක් වෙනවා. දැන් බලමු ඔය නිර්මාංශ ප්‍රශ්නේ හින්දා සමහර ඇත්ත ලෝභ දේශ මොහ වැඩි කරගන්න හැටි. හරිද? ඒ වගේම මට තියෙන මස් තෘෂ්ණාව අයින් කරගන්න
රසතුෂ්ණාව අයින් කරගන්න මම මේකෙන් පහදලියොම පෞද්ගලිකවම අයින් වුණා. පහදලියොම මට එහෙම ප්‍රශ්න තිබුණා මම අයින් වුණා. ජව සම්පන්නව මගේ ශක්තිය මම උරගා බැලුවා. දැන් සසික මහත්තයත් එහෙමයි. එහෙම කරා. අන්න එතකොට මගේ ලෝභ දේශ මොහ පහදලියොම අයින් වුණා. හරි ඒක හින්දා මට යම් කිසි ආකාරයක ගැළලුවක් වෙයි. නමුත් එක දිනක මට යම් කිසි කෙනෙක්ගේ සිත සකස් කිරීම පිණිස ඉතාම ශ්‍රද්ධාවෙන් කටයුතු කරපු වෙලාවක මට එක දවසක් හදිස්සියෙම මස් වලඳන්න සිද්ධ වුණා. දැන් මගේ වෘතය කැඩුනාය මාව විනාශුනාය මං වහ කෑවාය මාව අමාරු වටුනාය මගේ මෙච්චර කාලෙක ඉඳන් තිබ්බ ප්‍රශ්නයක් මේ මම මගේ ප්‍රතිපත්තිය කැඩුවාය කියන තැනකට ආවනම් ඒක පැහැදිලිව මට ද්වේෂය ඇති වෙන්න කාරණාවක් වෙනවද නැද්ද? එහෙනම් මට පුළුවන් වෙන්න ඕනේ ඒක ඒ විදිහට ගත්තා ඒක මම බැහැර කරා. ඒ වගේම අපේ සමහර ඇත්තෝ ඉන්නවා තමන්ගේ බොහෝ දෙනා අපෝ මහත්තිරි සම් මිනිස්සු වගේ අන්න බලන්න අන්න අර මස් කනවා අර කට්ටිය මස් කනවා අහවල් අහවල් අය කියලා අන්න එහෙම කළා ඒ කට්ටිය බොහෝම පහත් කොට සලකනවා. තමන් උසස් කොට අනුන් පහත් කොට සැලකීම පැහැදිලිවම මේ ධර්මය තුල ඔක මස් කෑම විතරක් නෙවෙයි. මම හිතනවා නම් මම බොහෝම අවබෝධ කරගත්ත කෙනෙක් හරිද? මේ පඳුරකට ගැහුවොත් එහෙම ඕන තරම් මේ ඉන්න හාමුදුරුවෝ විසිනවා රාජකීය පඬිතු හාමුදුරුවෝ විසිනවා පඳුරකට ගහපුවාම මේ පන්සල් වල හොඳ අය නැතය ආරණ්‍ය වල හොඳ අය නැතය තවත් නැත්නම් අපි ළඟ විතරයි ඉන්නේ නැත්නම් මං විතරයි ඉන්නේ. ඒ විදිහ තත්වයක් කවදාකවත් සමාධියකට හේතු වෙන්නේ නැහැ. මේක නිශ්චල වෙන්න නිහඬ වෙන්න තමන්ගේ හිත නිහඬ කරගන්න ලෝභ දේශ මොහොහින්ද ඇතිවෙන මේ ඇත්තම කියනවා නම් පස්සද්ධිය කියලා කියන දැන් අපිට තියෙන වැඩපිළිවෙලක් නේ වේදනා සංඥා සංකාර විඥාන කියන එක මේක නැగి 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 නැ කියනවා. මට මස් කන කෙනෙක් දාපුවම මම දැක්කහම මේ මස් මං කන්න නැත්තම් මේ මට වේදනාවක් ඇති වෙනවා නා මට නොයෙකුත් සංඥා එනවා නා මට ඒ පිළිබඳ දත්මිටි කන සංස්කාර ඇති වෙනවා නා හරිද? ඒ වගේම මට ඒකම අරමුණු වෙවි කරදර එනවා නා මගේ හිත සංසිඳෙන්නේ නැහැ. හරිද? කුසලයක ආගස එන්නේ. ඒකින්ද අපි ඕනම තමන්ට කැමති ප්‍රතිපත්තියක් ධර්මානුකූලව ඇති කරගන්න ඒ ප්‍රතිපත්තිය අර ඒ ප්‍රතිපත්තියෙන් හින්දම වැරද්දක් වෙන්නත් පුළුවන්. නිවැරදිව කටයුතු කරලා ඒ ප්‍රතිපත්තියෙන් තමන්ට විශාල යහපතක් උදා කරගන්නත් පුළුවන්. තමන් 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 කවනවා නම් සෙස්සන් කුමක් සිතුවද කම් නැත කියලායි මට හිතෙන්නේ. ඒ නිසා අපේ හඳුනේ සෝබිත හඳුනේ අහන්න කැමති මේ ආනන්තරික සමාධිය කියන්නේ මොකද්ද? ආනන්තරික ආනන්තරීය පාප කර්ම කියලා අපි වෙනම කොටසක් කියනවා. ධර්මයේ සඳහන් වෙනවා ආනන්තරික සමාධිය කියලා. මොකද්ද ඒ? සසික මහත්මයා ඉස්සෙල්ලා මගෙන් ඇහුවා ලෞකික සමාධි සහ ලෝකෝත්තර සමාධි කියලා දෙවර්ගයක් තියෙනවද කියලා. එහෙමයි. එහි තියෙනවා ලෝකෝත්තර සම්මා සමාධි මේ පින්නතුන් අහලා තිනවා මාර්ග සතරත් ඵල සතරත් ලෝකෝත්තර සිත් හැටියට. ඒකට සෝවාන් මාර්ගස්ත සිත, සෝතාපන්න ඵල සිත, සකෘදාගාමි මාර්ගස්ත සිත, සකෘදාගාමි ඵල සිත, අනාගාමි මාර්ග ඵල, අරහන්ත මාර්ග ඵල. මේ සිත් අට තමයි ලෝකෝත්තර සිත් අට හැටියට ධර්මයේ වර්ගීකරණය කරලා තියෙන්නේ. මේ කියන සෝවාන් මාර්ග, සකදාගාමි මාර්ග, අනාගාමි මාර්ග, අරහන්ත මාර්ග කියන මේ මාර්ග හතරට තමයි ආනන්තරික සමාධිය කියලා විස්තර වෙන්නේ. අර මම මුලින් මතක් කළා මේ පිනතුන්ට මහා චත්තාරීසික සූත්‍රය. එහිදී බුදුරජාණන් වහන්සේ මේ ලෝකෝත්තර සම්මා සමාධිය විස්තර කරන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන මේ අංග හතෙන් යුක්ත යම් චිත්ත ඒකාග්‍රතාවයක් වෙත්නම් ඒක තමයි ආර්ය ලෝකෝත්තර සම්මා සමාධි. ඒකටම තමයි සෝවාන් මාර්ගස්ථ සිත කියලත් කියන්නේ. මේ පින්නතුන් හැමදාම සජ්ජායනා කරන සූත්‍රයක් තියෙනවා රතන සූත්‍රය. ඒකේ තියෙනවා ශාසික මහත්මහපු කාරණාව. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචින් සමාධි මානං තරිකඤ්ඤමාහු සමාධි නාතේන සමෝන විජ්ජති. බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ සමාධිය හා සමකල හැකි සමාධියක් නැහැ කියලා. එතකොට ඒ ආනන්තරික සමාධිය කියන්නේ ලෝකෝත්තර මාර්ගස්ථ සම්මා සමාධිය. සසික මහත්ම මතු කළ අර ආනන්තරීය පාප කර්ම. ඒ ආනන්තරීය පාප කර්ම කියන්නේ අනතුරු භවයේම විපාක දෙන නිසා. අනතුරු භවයේම ඒකාන්ත වශයෙන් නියතියක් වශයෙන් එහි විපාකය හම්බ වෙනවා.
මේ සමාධියට ආනන්තරික සමාධිය කියලා කියන්නේ දැන් ආනන්තරික පාප කර්මය නම් අනතුරු භවයේනේ ආනන්තරික සමාධිය විපාක දෙන්නේ අනතුරු චිත්තක්ෂණේ යම් කිසි කෙනෙක් සෝවාන් මාර්ගස්ත වුණා නම් එහි විපාකයේ හැටියට ඒ කාන්තෙන් පලස්තෙක් වෙනවමයි ඒ දෙක අතර අන්තරයක් නැහැ හිදසක් නැහැ සෝවාන් මාර්ග චිත්තය සෝවාන් ඵල චිත්තය ඊළඟට ඒ උතුමන් වහන්සේ විපස්සනා කරගෙන ගිහිල්ලා දෙවනි මාර්ග චිත්තය උපදින්න තරම් අර අංග බල මාර්ගාංග බලවත් වුණාම දෙවනි මාර්ග චිත්තය උපදිනවා මාර්ග චිත්තේ අනතුරු චිත්තය සකදාගාමි ඵල චිත්තය අනතුරු චිත්තාක්ෂණයේම විපාක දෙන නිසා මේ ලෝකෝත්තර සම්මා සමාධිය කියන ආනන්තරික සම්මා සමාධිය කියලා විස්තර කරනවා ඉතින් ආනන්තරික සම්මා සමාධිය කියන්නේ අර මාර්ග සිතේ යෙදෙන සම්මා සමාධිය එක ප්‍රථම ධ්‍යාන වශයෙන් යෙදෙනවා ද්විතීයික ධ්‍යාන වශයෙන් යෙදෙනවා තෘතීයික ධ්‍යාන වශයෙන් චතුර්ථ ධ්‍යාන වශයෙන් ඒ සම්මා සමාධිය ලෝකෝත්තර වශයෙන් යෙදෙනකොට ඒ ඕනම විදිහකින් යෙදෙන්න පුළුවන්කම තියෙනවා ආනන්තරික සම්මා සමාධිය කියන්නේ ආන් ඒ වගේ කාරණාවක් මුල් කරගෙන අපේ දැන් ලොකු සාමීන් වහන්සේ අර කලින් මතක් කරපු කාරණාවට යමක් සිහිපත් කරන්න ඕනේ කියලා මං හිතුවා අංගුත්තර නිකායේ තියෙනවා චේතනා කරණී කියලා සූත්‍ර දේශනාව. එහිදී මට මතක් වුණ මේ ලොකු සාමීන් වහන්සේ මේක විස්තර කරනකොට මේක සූත්‍ර දේශනාවට හරියට ලස්සනට ගැලපෙන කොච්චර ගැලපිලා යනවාද කියලා. මේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක්ගේ සීලය නටනම් සීලය නටයි කියන්නේ සීලය පළුදුනම් සීලය ඒ සීල නට සීලය නිසාම ඒ කෙනාට කුකුස් උපදිනවා. ඒ කියන්නේ එයාගේ ඇතුළාන්ත යාට චෝදනා කරනවා. ප්‍රාණඝාතකෙක්, හොරෙක්, සල්ලාලෙක්, බොරුකාරයෙක්, බේබද්දෙක් කියලා ඇතුළාන්තයෙන් චෝදනා කරනවා යාට. එයාගේ හිත බොහොම විපිලිසර භාවයකට පැමිණෙන සිතක්. එතකොට නටසීල් තියෙන කෙනාගේ හිත විපිලිසර භාවයකට පැමිණෙනවා. සිත විපිලිසර භාවයකට පැමිණිලා නම් මේ කියන ලෞකික ලෝකෝත්තර තමා ලෞකික සමාධියක්වත් ධ්‍යාන මට්ටමට උපදවා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ සමාධියේහි බිම් මට්ටම තමයි සීලය. කෙනෙක් කියනවා මේ මේක කැඩෙන්න ඕනේ ප්‍රඥා සීල සමාධි කියලා. නමුත් මේක තියෙනවා මේ බොහොම ලස්සන විස්තර කරලා පිනතුන් අහලා තියෙනනේ බොහොම ලස්සන සූත්‍රයක් තියෙනවා චුල්ල වේදල්ල සූත්‍රේ. චුල්ල වේදල්ල සූත්‍රේ අහලා තියෙන මේ අය. එහිදී ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේ අර විසාක උපාසකතුමා අහපු ප්‍රශ්නයකට උත්තර දෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ත්‍රිවිධ ස්කන්ධයට බෙදනකොට බෙදන්නේ ඒ උත්තමාවිය සීල සමාධි ප්‍රඥා හැටියට. තව ඔය මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවක් තියෙනවා මහා සලායතනික සූත්‍රය කියලා. එහිදීත් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මේ සීලය කැළම පිරිසිදු වෙයි කියන. ඒ කියන්නේ සීලය මුලින්ම පිරිසිදු වෙනයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔය විසුද්ධි හත තියෙන රතවිනීත සූත්‍ර දේශනාව එහි කියන්නේ මේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි එහෙම එන්නේ. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය අර්ථ කොට ඇත්තේය කියලා. එතකොට මේ සීලයෙන් පටන් අරගෙන යන මේ ගමනේ කිසිම බාධාවක් නැහැ මේ. ඒ නිසා සීලය නෙවෙයි ඉසෙල සමාදන් කොටගෙන ආරක්ෂා කරන්න ඕනේ. ඉසෙල ප්‍රඥාවන්තෙක් වෙන්නට ඕනේ කියනවා නම් ඒක ඇත්තටම වැරදි. සීලය යම් තැනකද ප්‍රඥාවත් එතන තියෙනවා. හැබැයි සීලය මහඟතයි ප්‍රඥාව එතන අර සීලයට සාපේක්ෂව තමයි යෙදෙන්නේ. මොකද ඕක පොට්ට අර සෝනදන්න සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෝනදන්න ධාක්මනයට දකුණු අතින් වම් අත හොදන්නා වගේ වම් අතින් දකුණු අත හොදන්නා වගේ සීලය ප්‍රඥාවටත් ප්‍රඥාව සීලයටත් මේක ප්‍රත්‍ය වෙනවයි කියලා. ඇත්තට මෙහෙම ප්‍රත්‍ය වෙනවා. නමුත් අපි පටන් ගන්නට ඕනේ සීලය මුල් කරගෙන යන ගමනක් හැටියට. එහෙම සීලය මුල් කරගත්තයි කියලා ඒක ධර්ම විරෝධී කාරණාවක් වෙන්නේ නෑ. මං හිතන්නේ ආනන්තරික සමාධිය පිළිබඳ ඒ විස්තරය ප්‍රමාණවත් කියලා. එහෙමයි ආමඳුරනේ. අපි අහලා තියෙනවානේ ධ්‍යාන ගැන. පුංචි කාලේ මං හිතුවේ ඒකට ධාන්‍ය කියලා. ධ්‍යාන ලාභී කිව්වම ප්‍රත්‍ය ලැබෙන එක තමයි මේ ධාන්‍ය ලැබෙන එක තමයි කියලා මං පුංචි කාලේ ඉතින් හිතේ. පස්සේ කාලෙකදී ඒ පාඩම් පොත්වලම පෙළ පොත්වලම තිබුණා ආකින්චඤ්ඤායතනය, නේව සංඥානා සංඥායතනය, ආකාසානංචායතනය ආදී වශයෙන් මේ ඒ ධ්‍යාන කියලා සමහර දේවල් අපිට කියලා දුන්න පුංචි කාලේ. ඊට පස්සේ ධ්‍යාන බලය උපදවාගෙන යම් යම් ප්‍රාතිහාර්ය පෑ හැකියි කියලා
සමහර තැන්වල අපි අහලා තියෙනවා. හවුර ඇත්තටම මොකද්ද ධානයක් කියලා කියන්නේ? අර දැන් අද සාකච්ඡාවේ මුලින් කියනවා පටබක් ධාන ද්විතියක් ධාන ආදී වශයෙන්. අපිට පහදලා දෙන්න කොහොමදුනේ? නොදන්නා අපි හැමෝගෙම හිතසුව පිණිස ධානයක් කියන්නේ මොකද්ද? ඔව්. ඔකටුම ඉස්සෙල්ලා මේ මොන හරි දෙයක් ඉගෙන ගන්නට ඒක අවශ්‍යද කියලා බලා ගන්නත් එපා නේද? මේක ළඟාවිය හැකි ලක්ෂයක් මේකේ අවශ්‍යතාවයක් තියෙනවා අත්‍යවශ්‍යතාවයක් නැහැ. ඉතින් කෙනෙකුට අර සමත පූර්වාංගම ආකාරය වගේම විදර්ශනා පූර්වාංගම කටයුතු කෙරුණත් තමන්ගේ අවබෝධය කරා යද්දී එතකොට ඒ කෙනාට අවසාන වශයෙන් අවබෝධ මාර්ගසිත උපදින්නේ ධ්‍යාන චිත්ත ඒකමයි. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යාන මට්ටමට ඇයි මට මෙහෙම කියන්නේ. අපි දැන් චිත්ත ඒකාග්‍රතාවය කියලා එකක් කතා කරන්නේ ටික හිත එකඟ වෙනවා කියලා. එතකොට මේ එකඟ වෙන සිත යම් කිසි විදර්ශනාවක් සිද්ධ වෙනකොට අපේ හිත ටික කෙලස් වලින් අයින් වෙනවා. කෙලස් වලින් හිත බැහැර වෙනකොට හිත ඒ කෙලස් වලින් බැහැර වීම අවබෝධය ඇතිවීම සිත එකඟ වෙන්න හේතු වෙනවද නැද්ද? ආන් ඒකෙන් ද විදර්ශනාවත් සමාධියකට හේතු වෙනවා. එහෙම සුෂ්ක විදර්ශකයා මුල ඉඳන්ම විදර්ශනා කරමින් යන කෙනාට ක්‍රමානුකූලව හිත එකඟ වෙලා එයාට කවදා හරි දවසක පංච උපාදානස්කන්ධේ යථාභූත ස්වરૂපය අවබෝධ වෙන මොහොතේ හරි ප්‍රථම ධ්‍යාන චිත්තයක් උපදිනවා. ප්‍රථම ධ්‍යාන හෝ ද්විතීයික ධ්‍යාන හෝ ධ්‍යාන චිත්තයක් උපදිනවා. ඒක සුෂ්ක කියන්නේ සුෂ්ක මාර්ගයක්. ඒක බොහොම අපහසු මාර්ගයක්. මම ඉස්සෙල්ලා කිව්වා නේද අර කැමැති තැන හිත ඇලෙනවා කියලා. ධ්‍යානයක තියෙන එක අංගයක් තමයි ප්‍රීතිය. තව අංගයක් තමයි ප්‍රථම ධ්‍යානයේ තියෙන සැපය. මේ ප්‍රීතිය සැපය කියන දෙකත් එක්ක අපි මේ ගමන යනවා නම් අපේ හිත ඒ මාර්ගය තුල අලවා තබා ගන්න මුල ඉඳන් සුවදායකව යන්න පහසුවක් තියෙනවා. ඒකෙන ධ්‍යානයේ අවශ්‍යතාවයක් මේ මාර්ගයේ යන කෙනාට සෞම්‍ය ගමනක් යන්න එම අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි ඒක ධර්ම එක අත්‍යවශ්‍යයි කියලා කිව්වා එහෙම නෙවෙයි. හරිද? ඒක අත්‍යවශ්‍යයි කියලා කිව්වා නෙවෙයි. දැන් මම මේක අපිට තේරෙන විදිහට ධ්‍යානයකට පත්වීම පිළිබඳව කියන්නම් මොකක්ද මේක කියලා. මං අහනවා මේ අතංගෙන් යම් ආකාරයක චේතනාවක් අපේ තුල සකස් කරගන්න අපි ඒ ඊට අදාළ මෙනෙහි කිරීම කරන්න ඒ හැඟීම උපදිනවා වැඩි වෙනවද අඩු වෙනවද? උදාහරණයක් විදිහට අපේ මේ මුළු ශරීරයම ගත්තොත් ශරීරයම බොහොම හැම අංශුවක්ම පිළිකුල් ස්වභාවයේ තියෙන එක. එතකොට අපිට දැනට මේක පිළිකුල් නැහැ කියන අදහසක් තියෙනවා. දැන් කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට මිදුළු වශයෙන් මෙනෙහි කරගෙන යනකොට පිළිකුල් වශයෙන් එක එක අංගය පිළිබඳ අපිට මේක පිළිකුල් කියලා චේතනාවක් පහළ වෙනවා. හඳුනා ගැනීමක් පහළ වෙනවා. සැකසීමක් ඇති වෙනවා අපේ හිතේ මේක ඔක්කොම පිළිකුල් කියලා. අන්තිමට ඒ ඔක්කොම එකතු වෙලා එක හැඟීමක් උපදිනවා මුළු ශරීරෙම පිළිකුල් කියලා. මගේ මුළු ශරීරෙම පිළිකුල්. හරි බලුකුණක් දැක්කම මේ බලුකුණ දැක්කම අපි ඒකේ කන පිළිකුල් ඇහැ පිළිකුල් කියන්නේ නැහැනේ. ඒවා දැක්කම මොකද ඔක්කොම ඒ අපේ හිතේ ස්වභාවයක්. සෝපනීසෝ සපරික්කාරෝ කියලා කියන්නේ හේතු වෙලා එකතු වෙලා පරණසිත වෙලිවල තිබුණ දේවල් ඇති කරගත් දේවල් හේතු වෙලා එකතු වෙලා අපිට එකසිතකින් අර ඔක්කොම අරමුණු කරන්න පුළුවන් වෙනවා. එහෙම යම් කිසි කුසල හැඟීමක් ඇති වුණාට පස්සේ අපි හිතමු භාවනා කරන කෙනෙකුට අකුසල භාවනාව මේ අසුභ භාවනාව කරන කෙනෙකුට එහෙම මගේ මුළු ශරීරයෙන් පිළිකුල් කියලා එක හැඟීමක් ඇති වුණා එක වෙලාවක. නැවත නැවත ඒක ඇති වෙනවද නැද්ද? අර කරපු මෙනෙහි කිරීම නැවත නැවත කරොත් ඒ හැඟීම ඇති වෙන වාර ගාන වැඩි වෙනවද නැද්ද? හරි. ඒ හැඟීම ඇති වෙන වාර ගාන වැඩි වෙලා ගියොත් අපි තව ඒ මෙනෙහි කිරීම නවත්තන්නේ නැහැ. දිගින් දිගට මේක වර්ධනය කරගෙන ගියොත් ඒ හැඟීම ඇති වෙන්නේ අපි හිතමුකෝ පැයකට දෙසරයක් ඉස්සෙල්ලා ඇති වුණේ කියලා. දැන් පැයකට දහසරයක් ඇති වෙනවද නැද්ද? දැන් විනාඩියකට එක සැරයක් ඇති වෙනවද නැද්ද? ඒ තවත් මෙනෙහි කිරීම කරගෙන ගියොත් මේක තමයි විතක්ක කියන චෛතසිකයෙන් කරන කෘත්‍යය. විතක්ක කියලා අපේ තියෙන කාම විතක්ක ව්‍යාපාද විතක්ක ආදී තියෙන අපිට මතක් වුණාම ඒ දේවල්ම නැවත නැවත හිතේ නංවන්නේ අපේ කැමැත්තෙන්ද නේද? අපි කියලාද නැහැ නේද? ආදරය කරන අයව නැවත නැවත මතක් වෙනවා. ඒද කාම විතක්ක තරහ අයව ආයෙ මතක් වෙනවා. ඒ වගේ මේ විදිහට අනිත් පැත්තට පුරුදු කරපු කෙනාටත් මේ විතක්ක චෛතසිකයේ ස්වභාවය තමයි එයාට ඒ ඇතිවෙච්ච අරමුණම නැවත නැවත මේ හිත ඒ අරමුණෙන් පිටට යන්න නොදී නැවත නැවත මේක ඇති කරනවා. ඕකේ කෙලවර කොතනද? ඒකේ කෙලවර හැම සිතක්ම
අර කුසල අරමුණ අකණ්ඩව අරමුණු කරන තත්යකට පත්වීම ප්‍රායෝගිකද නැද්ද? එක දිගට කෙනෙක් ඒ විදිහට වර්ධනය කරගෙන ගියොත් ප්‍රායෝගිකව හැම හිතක්ම අර අරමුණම ගන්නවා ඒ අරමුණේ විසිරෙන ස්වභාවය ගැන ඒ ඒ සිත් මාලාව ඒ අරමුණේම විසිරිලා ඒ අරමුණ අවබෝධ කරගනිමින්ම පහළ වෙනවා. ආයි ඊළඟ සිත් වේලියත් ඒ අරමුණ අවබෝධ කරගනිමින්ම අරමුණ පිරිමදෙමින්ම පහළ වෙනවා. ඒ අරමුණේ ගැටෙනවා හරියට මොකක් වගේ දෙයක් සඳහන් වෙන ගාන්ටාර සද්ද ඇහෙනවා වගේ කියලා. ටං කියලා ගාන්ටාර සද්දයක් ඇහෙනවා. ටං කියනකොටම කියන ටිකේ සිත් ටිකේ යන්නේ ඔන්න විසිරීම කියන එක. ඒකට මම හැම වෙලේම අර ගාන්ටාර සද්දෙම අරමුණු වෙන්නේ. අරමුණු කරනවා ඒක ඒකම අර ඒ අරමුණෙන්ම සිත් වේලියක් උපදිනවා. ආයි ඒකම අරමුණු කරනවා ඒ අරමුණෙම සිත් වේලියක් උපදිනවා. ඒ වගේ අර අපි අරමුණු කරපු අපිට ඇතිවෙච්ච චේතනාව එක දිගට හැම සිතකම ඇති වෙන ගානට අර ආයාසයෙන් යමක් මේක කර කර හිටියා. එයාට මේ මොහොතේ දැනෙන්නේ નિરાයාසයෙන් මේක නැగిලා එන ස්වභාවය. මේ මොහොත වෙනකොට දැන් මාත් එක්ක කතා කර කර ඉන්න වෙලාවේ හුස්ම දැනෙනවද? හුස්ම තිබ්බේ නැද්ද? නැහැ හුස්ම තියෙනවා. ඇයි දැනෙන්නේ නැත්තේ? අපේ අරමුණ වෙන පැත්තක හින්දා. ඒ වගේ එහෙනම් කුසල අරමුණකටම ගියා නම් ඒක කොච්චර චමත්කාරජනක අවස්ථාවක්ද කියලා බලන්න. හරි මේක කුසල හැඟීමකින් වර්ධනය වෙනකොට සතිපට්ඨාන සූත්‍රයට අනුවත් ඒ කුසලයේ හිත පිහිටුවා ගන්නවා කියලා කියන්නේ පටිසම්භිදාවට අනුව මේ මේ ධ්‍යාන මට්ටමකට ඒ කුසලය වර්ධනය කර ගැනීම. ඉතින් එන්න ඒ අකණ්ඩව අපේ සිත යම් කුසල අරමුණක අරමුණ ගැනීම අරමුණේ විසිර යෑම එතන තියෙන ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාවය මොනවද කියලා අපි පස්සේ සාකච්ඡා කරමු. එතකොට අන්න ඒ අරමුණේ නවත්වා ගන්න අපි එක දිගට පුහුණු කරොත් පුළුවන්කම තියෙනවා. ඒ සඳහා තව බොහෝ දේවල් කරන්නත් තියෙනවා. වටෙන් පිටෙන් එහා මේකට බාධා වෙන ඒවා නවත්ත ගන්න ඉන්ද්‍රිය සංවරය, පිරිසිදු බව, සුදුසු පරිසරයක වාසය කිරීම, ඊළඟට ඉන්ද්‍රිය සමතුලිත කර ගැනීම, මේ වගේ බොහෝ දේවල් තව ඕන වෙනවා. ඉතින් ධ්‍යානය කියන්නේ අන්න ඒ වගේ පැහැදිලිව අපිට අමාරුවෙන් නමුත් ළඟාවිය හැකි දෙයක් නොහැකි දෙයක් නෙවෙයි. හැබැයි ඒක නේද හිතිච්ච ගමන් මම මේකට පොඩ්ඩක් ඉන්න භාවනා කරන්න පොඩ්ඩක් ඉන්න හොමස් එක පියාගන්න හරිද කියලා හා දැන් ප්‍රථම ධ්‍යාන අදිෂ්ඨාන කරගන්න හරිද හා නාසිකා වගේ එක හා දැන් තව චුට්ටකින් නාසිකා මැද හරිය ආ දෙක දෙවෙනි ධ්‍යානය හා දැන් ඉස්මුදුනේ හතරවෙනි ධ්‍යානය කියලා මේ ආපු මිනිස්සයා මෙලෝ දෙයක් දන්නේ නැතුව ධ්‍යානලාභියෙක් කියලා ගෙදර යනවා යන්න හරිද ඉතින් ඒකින්ද මේ වගේ ඒවා ධ්‍යාන කියන්න බෑ ඒවට කියන්නේ උත්තරී මනුස්ස ධර්ම කියලා හරිද එතකොට මේ මනුස්ස ධර්මවල ඉහළ තැනක තියෙන උතුම් දේවල්. තෙවැනි තත්වයන් ඇති කරගන්න එක ලේසි නෑ. හැබැයි බැරි නෑ. එක දෙයක් අපි මතක තියාගන්න. මේකට අලුත් අර්ථ දැක්වීම මොකවත් ඕන වෙන්නේ නැහැ. ධර්මයේ තියෙන අතීතයේ අපිට උරුම වෙච්ච අර්ථ දැක්වීම ටික ශසික මහත්තයා හොඳටම ඇති කෙනෙකුට නිවන දක්වාම යන මාර්ගය පැහැදිලි කරගන්න හොඳටම ඇති. අපි ඕන අභියෝගයක් කරනවා. තියෙන ත්‍රිපිටකයෙන් අපිට මේක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මෙන්න මේ විදිහට හිතක් නිවන දක්වා ආරය යන්නේ කියලා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් කියලා මම ඊටාම ප්‍රබල අභියෝගයක් කරනවා හරිද ඉතින් ඒකින්ද මේ අලුතෙන් කෙටි විදිහට කෙටි ක්‍රම නේද ඒක එක 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 අර්ථ දැක්වීම මේ පරණ එකෙන් මුකුත් කරගන්න බෑ කියලා එහෙම එකක් ඕනේ නැහැ හරිද ඒකින්ද එහෙනම් මේකම වෙන්නේ ඒක සූත්‍රයට අනුව ධර්මයට අනුව අභිධර්මයට අනුව ඒක පැහැදිලිවම අපිට යන්න පුළුවන් ගමන තියෙනවා නෝ කෙනෙකුට ධ්‍යානලාභියෙක් වෙන්න පුළුවන් නම් ආය තවත් මේ හිතලුවක් කොට ගන්න නැත්නම් මේ හදිස්සියම මේ එහා මෙහා පේන්නේ නැති දැන් මම මේ කිව්ව ක්‍රමයේ ප්‍රායෝගිකයි කරොත් වෙනවා කියලා පේනවා ඒක අමුතුවෙන් තර්ක කරන්න දෙයක් නැහැ එහෙම නැතුව මේ අර මොකද්ද මේ අර අර ගිහිලා අර මොකද්ද තහඩු කැල වලලන්නකෝ වලලබුහම ওই ප්‍රශ්නේ ඉවර වෙයි කියලා ගම අපි වෙන විදිහ දන්නේ නැහැ මං අර 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 ගුරුකම කරලා දෙන්නම් ඔයා එක ගිහින් කරන්ඩ කරපුවාම ඔක වෙයි අතට වෙන විදිහ දන්නේ නැහැ ඒ වගේ අද කාලේ සමහර අය මේ සියලු දේ අතහරින්න අතහැරියාම ඔක්කොම ඉවරයි කියලා මේ ධර්මයේ මහා අමුතු විකාරයක් කරගන්නවා. ඒ කියන්නේ එයාලා මම කියන පැහැදිලිවම ඕන කෙනෙක් කියනවා නම් මේ දෙයි මේක කියලා මාර්ගය පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මාර්ගය පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ධ්‍යානයකට යෑම පිළිබඳව මට තව ගොඩක් දේවල් සාකච්ඡා කරන්න පුළුවන් වුණා. නමුත් මම මේක ලොකු කාලයක් ගන්න. ඒතර මේක ධර්ම දේශනාවක් වෙනවා. සාකච්ඡාවක් වෙන්නේ නැතුව. නමුත් ඊටාම පැහැදිලිව කිය යුතුවම තියෙනවා. ධ්‍යාන මට්ටමකට සිත නංවා ගැනීම පිළිබඳව ප්‍රායෝගික තර්කයට අහු නොවන විදිහට පැහැදිලි කිරීමක් ඒක විතරක් නෙවෙයි ඕනම දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක ඕනම ගුරුවරයෙක්ගෙන් අපි අහන්න ඕනේ. කවුරු හරි කියනවා නම් ධ්‍යාන හෝ මාර්ගඵල හෝ මම මේ දෙයටපත් වෙලා තියෙනවා කියලා තව කෙනෙකුට උපදෙස් දෙනවා. ඔයාව ඔක්කොම අතහැරලා දාන්නකෝ. එතකොට ඔය ඔක්කොම ඉවරයි.
ඉතින් අතහරින්න පුළුවන් නම් අතේ තියෙන මල් පෝච්ච බිම අතහරිනවා වගේ නේද මිනිස්සු දිවිනසා ගන්න නැහැනේ ඒකින්ද මේ මේක අපිට බොහොම වටිනවා ඉතාමත්ම මනරම් ආකාරයට පැහැදිලි කරන ඔබ වහන්සේ අර කියපු මතක තියෙන දෙයක් යලි යලි මතක් වෙනවා කියන එක කියනකොට මට කාරණා දෙකක් සිහිපත් වුණා සමහර දේවල් දෙනවා අපි අමතක කළ යුතු දේවල් හිතේ නරක නොපනත්කම් නොහොඹිනාකම් තවත් කෙනෙක් රිදවන දේවල් තවත් කෙනෙක් අපට රිදවපු තැන් අපි අමතක කරන්න ඕනේ එවැනි ආකාරයේ සුන්දර මිනිසෙක්ව තමයි අපි අද සිහිපත් කරන්නේ ජන්මදිනයේ මීට මද වේලාවකට කලින් අපේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච මහාචාර්ය ප්‍රනිත් අබිසුන්දර ශූරීන් එතුමත් බොහොම දක්ෂ සුදක්ෂ ගීපද රචකේ එතුමා ලියනවා මේ කලන ගුරුපිය ඇසුර කියන මාතෘකාව යටතේ ධර්මශ්‍රී ගමගේ ශූරීන් ගැන 70 දශකයේ මට මුණ ගැසුණු ධර්මශ්‍රී ගමගේ මහතා අද හමු වුවත් තමන්ට රිදවුවන්ට නොරිදවන විවේචන නොකරන සුළු ඉන් මතු වූ ගුණාංග ඇති චරිතයකට හිමිකම් කීම නිතර පාඩම් කොට ගත්තෙමි. ඒ කියන්නේ මහාචාර්යතුමත් ධර්මශ්‍රී ගමගේ මහත්මයාගේ අර යලි යලි මතක් කර කර රිදවන එක රිදවුම් ලැබුණු දෙයට යලි යලි කම්පා වෙන එක නැති කෙනෙක් කියන එක ආදර්ශකට ගත්තා. මේ මගේ වම් පැත්තෙන් වාඩිලා ඉන්න මැතිණියේ ගායනා කරනවා මේ මිහි මඩලේ සාමේ මල්දම් ගොතනා එකමුතු මිනිසුන් වෙසෙනා ඒ මල් යායට අපහා එනුමෙන පාදයාත්‍රාවේ ගමගේ මහත්මයා ලියපු ගීතයක් මා එවකට සිරස මාධ්‍යාලයේ සේවකනට උදෑසනට මේ ගීතය බොහෝ විට දානවා නැත්තම් මේ මේ මිනිසුන්ට උදේ හිතන්න යමක් එකමුතු මිනිසුන් වෙසෙනා ඒ මල් යායට අපහා එනුමෙන අර කිව්වා වගේ නරක නොහොඹිනා නොවෙසනම් හිතක කාරවන අයහපත් දේ මතක් කරගෙන ඉන්නව වෙනුවට හොඳ යහපත් දේ මතක් කරහපුවාම ජීවිතේට හොඳයි සමාධිය ධ්‍යාන ආදී දේවල් ගැන අපි මේ කතා කරන මොහොතේ මම හිතන්නේ ඒකත් අපේ හිතට ගත යුතු කාරණාවක් සෝබිත හඳුරෙත හැරෙන්න කැමති මේ ළඟට අපි හඳුරන්නේ ධ්‍යානයක සම්ප්‍රයෝග අංග මොනවද සම්ප්‍රයෝග අංග කියන්නේ මොනවද ධ්‍යානයක කියලා අපි අහුවොත් මොකද්ද ඔබ වහන්සේගේ පිළිතුර වෙන්නේ ध्यान सिद्धक संप्रयोग अंग अभी साक्षात् पहासुवेन अभी गमु प्रथम ध्याने प्रथम ध्याने प्रथम ध्याने कियन्ने विताक्क विचार प्रीति सुख एकाग्रता कियन मे अंग पहे एकत्वट मे अंग पह बलवत्त यम किसी तनक एकतुना नं एकट तमापि ध्याने कियला हंदुन्वन्ने ए ध्यानय ध्याने संप्रयोगांग वन्नी वितक्क विचार प्रीति सुख एकाग्रता मे अंग पहे बलवत्व एकतोरकिन ध्याने कियला ए ध्याने संप्रयोगांगात वितक्क विचार प्रीति सुख एकाग्रता तव परिवार धर्म तीयेनवा मोकद सितकट ओय पह वितरक अरगेन उपदिन्न पुलुवंकमक् नै दैन एतोट मे ध्यान ध्याने विनाय ध्यान संप्रयुक्त उन सित विनाय එවගේම ධානයේ ධාන සිතෙන් ගන්න අරමුණ වෙනයි. ඒතොර ධාන සිතෙන් ගන්න අරමුණක් තියෙනවා. ධාන සිතක් තියෙනවා. ඒ සිතත් එක්ක සම්ප්‍රයෝග වෙන ධානයක් තියෙනවා. ප්‍රථම ධානයේ යුක්ත වුණ සිත ප්‍රථම ධාන සිත. ဒုတိය ධානයේ යුක්ත වුණ සිත ဒုတိය ධාන චිත්තය. ඊළඟට දැන් සම්ප්‍රයෝගංග අපි හිතමු ස්පර්ශය පස්ස ස්පර්ශ ඊළඟට සංඥා චේතනා මනසිකාර ජීවිතේන්ද්‍රිය විරියාදී මේ ධර්මයන් අර ධානයත් එක්ක සම්ප්‍රයෝග අංග හැටියට පිහිටනවා සම්ප්‍රයෝග අංග හැටියට ඒ ධාන චිත්තයත් එක්කම යෙදෙනවා එතකොට ප්‍රථම ධානයේ තුල විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ අංග පහ බලවත්ව තියනවා ඊළඟට මේ අංග පහ බලවත්ව යෙදුණු සිත ධාන සිත වෙනවා තව පරිවාර ඊට උපකාර වෙන චෛතසික ධර්ම ඒ කියන්නේ සිතුවිලි මනෝභාවයන් ඒකත් එක්ක පරිවාර කොට ගන්නවා. එතකොට ඒකට යම්කිසි අරමුණක් අපි හිතමු ආස්වාස ප්‍රස්වාස අරමුණ. ඊළඟට මෛත්‍රී අරමුණ නැත්නම් ලොකු සාමිනාසික වගේ අසුබ අරමුණ. ඒ වගේ අර්පණා දැන් අත ඕක මේ ධාන කියලා කියන්නේ අර්පණා සමාධියට. ධාන කියන්නේ අර්පණා සමාධි අර්පණා සමාධි කියලාත් ඒකට කියන වචනයක් තියෙනවා. එතකොට අර්පණා සමාධි උපදවා ගන්නත් පුළුවන්.
භාවනා මානසිකාරයක් නැවත 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 ප්‍රගුණ කිරීම වශයෙන් හිත භාවිත කරනකොට තමයි ඒ ධ්‍යාන අර ධ්‍යාන සංප්‍රයෝග අංග ඒ විතක්කය ਵਿਚාරය ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාවය කියන මේ අංග බලවත් වෙලා යම් කිසි වෙලාවක එක මේ මේ නිරුත්සාහයෙන් අන්‍ය පරිවාර ධර්මත් එක්ක යෙදිලා ඒ ධ්‍යාන චිත්තය ධ්‍යානය චිත්ත සංප්‍රයුක්ත උපදින්නේ එතකොට එහෙම අපිට අරමුණක් ගන්නට වෙනවා මොකද අරමුණක් නැති හිතක් නැහෙනේ මේක ලස්සනට පැහැදිලි කරප එකක් තියෙනවා මේ හරිම වටිනා පින්න තුන එක කියවන්න මේ ආනාපාන සති භාවනාව පිළිබඳව කියවෙන තැන පටිසම්භිදාමග්ග ප්‍රකරණේ ආනාපාන සති කතා කියන තැනදී සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රශ්නේ අහලම ඒක විසඳලා තියෙනවා ප්‍රශ්නේ අහලම ඒක විසඳලා තියෙනවා දැන් සමහර වෙලාවට භාවනා කරගෙන යනකොට අපි තම ආනාපාන සති භාවනාව කියලා ටිකක් වෙලා යනකොට කය දැනෙන්නෙත් නැතුව ගිහිල්ලා ආනාපාන සතියක් දැනෙන්නේ නැතුව ගිහිල්ලා මොකද වුනේ කියලා දන්නේ නැහැ විනාඩි 20කින් 25කින් සමහර වෙලාවට පැය භාගයකින් විනාඩි 40කින් ආපහු සිහිය එනවා සිහිය නැයි කියලා කියන්නේ මේ මේ දැනෙන පටන් ගන්නවා හොඳ තමයි එක එක අරමුණු දැනෙන පටන් ගන්නවා හැබැයි අර විනාඩි 30 20 උනේ මොකක්ද කියලා කවුරක්වත් දන්නේ නැහැ ආන් ඒ ස්වභාවය සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රතික්ෂේප කරන ඒක ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද එහෙම සමවතක් මේ ශාසනේ ඒ අරමුණක් නැති සමවතක් මේ ශාසනේ නැහැ කියලා අරමුණක් නැති ධානයක් අරමුණක් නැති සමවතක් මේ ඇත්තේ නැහැ කියන මේ ඒ ශාසනේ දැන් නිරෝධ සමාපත්තියේදී නම් අරමුණක් නැහැ මොකද චිත්ත නිරෝධය වෙනවානේ දැන් සම්පූර්ණයෙන්ම සිත කියන එක නිරුද්ධ වෙලා යනවා නැවත නිරෝධ සමාපත්තියේ නැගිටිනකොට තමයි උතුමන් වහන්සේට චිත්ත පරම්පරාව උපදින්න පටන් ගන්නෙ නිරෝධ සමාවතර සමවැදලා ඉන්නවා නම් දවස් 5ක් දවස් 6ක් උපරිම දවස් 7ක් ඒ දවස් 7 පුරාවටම ඒ උතුමන් වහන්සේගේ චිත්තසන්තතිය යම් අරමුණක්ගෙන උපදින්නේ නැහැ සිත නිරුද්ධයි චිත්තය නිරුද්ධ භාවයට පැමිණෙනවා එතකොට අර වගේ අපිට යම් කිසි අරමුණක් ගන්න නැත්නම් කසින ආරම්මන දැන් සමහර ඇත්තෝ සමහර වෙලාවට කියනවා මේ කසින භාවනා මේ බුද්ධ ශාසනයේ නැහැ ඌව බ්‍රාහ්මණයන්ගේ වගේ කියලා නමුත් ඒක වැරදි මොකද ත්‍රිපිටකයේ බොහෝ තැන්වල එක තැනක් කියලා නෙවෙයි පින්වත්නි පෙන්වන්න පුළුවන් බොහෝ තැන්වල මේ කසින අරමුණු කරගෙන භාවනා කරන්න බුදුර දැන් අපි දැන් අර ශාසික මහත්මයා ඉස්සෙල්ලා කිව්වා මේ අරූපාවචර ධ්‍යාන ගැන ආකාසානඤ්ඤායතනෙ විඥානඤ්ඤායතනෙ මේවා උපත දැන් ආකාසානඤ්ඤායතනෙ උපදවන්නට නම් යම් කිසි කෙනෙක් අනිවාර්යයෙන්ම දැන් කසින නිමිති තියෙනවනේ ඒ කසින ආරම්භ වලින් ආකාස කසිනය හැර අන්‍ය කසින නිමිත්තක් අරමුණු කරගෙන චතුර්ථ ධ්‍යානය හෝ පංචම ධ්‍යානය උපදවාගෙන තමයි එතනින් එහාට ඔය කියපු ආකාසානංජායතනය වගේ ඒ අරූපාවචර ධ්‍යාන සිත් උපදවන්න පුළුවන්කමක් තියෙන්නේ නැතුව අරූපාව දැන් ආනාපාන සති භාවනාව මුල් කරගෙන බෑ අර කිව්ව ආකාසානංජායතනය උපදවන්න මෛත්‍රී භාවනාව මුල් කරගෙන බෑ අසුබය මුල් කරගෙන බෑ එතකොට කසින භාවන ඒ කසින වලිනුත් මොකද ආකාස කසිනේ ගන්නෑ ආකාසානංජායතනය උපදවන්නේම කසිනුග්ඝාටික ආකාසයේ අරමුණු කිරීම වශයෙන් අපි ඉදිරියට ඔය ගැන සාකච්ඡා කරමු ඩාටියක් පුළුල්ලට ඒ නිසා ඒ කසින භාවනාවේ කසින අරමුණක් හරි අරගෙන ඒ අරමුණක් මුහුණු කිරීම වශයෙන් තමයි අපිට ධ්‍යාන චිත්තයක් උපදවා ගන්න පුළුවන්කම තියෙන්නේ. මොකද ආරම්මණයක් නැතුව අරමුණක එල්බෙන්නේ නැතුව අරමුණක් දැනගැනීම වශයෙන් නැතුව සිතක් උපදින්න පුළුවන්කමක් නැහැ. ඒතකොට ධ්‍යාන සිතටත් අරමුණක් තියෙනවා. ධ්‍යාන සිතටත් අරමුණක් තියෙනවා. ඒකට අරමුණක් අපිට ගන්නට වෙනවා. ඒ අරමුණ අනුව නෙවෙයි ධ්‍යානයේ ලෞකිකද ලෝකෝත්තරද වෙන්නේ. මේ වෙනදුන පැහැදිලිද අපි භාවනා කරන්න ගන්න අරමුණ අනුව නෙවෙයි ඒ ධ්‍යානයේ ලෞකික ධ්‍යානයක්ද ලෝකෝත්තර ධ්‍යානයක්ද වෙන්නේ මේ වෙනදුන බෑ ලෝකෝත්තර ධ්‍යාන වඩන්න ලෝකෝත්තර ධ්‍යාන වඩන්න නම් ලෝකෝත්තර වෙන්න ඕන මේ අර සමාජීය ලෝකෝත්තර කියන වචනේ පාවිච්චි කරනවා වෙන අර්ථයකින් නෙවෙයි ඒ ලෝකෝත්තර නෙවෙයි ලෝකෝත්තරයකට නෙවෙයි ලෝකෝත්තර தත්ත්වයට පත්වෙච්ච කෙනෙක් ආර්ය தත්ත්වයට මේ ආර්ය தත්ත්වයට ලෝකෝත්තර தත්ත්වයට පත් වෙන්නට ඕනේ කියන්නේ ඒ මාර්ග සම්මා සමාධියේදී ඒ ඵල සමාපත්තියේ තමයි මේ ඒකාග්‍රතාවේ ලෝකෝත්තර සම්මා සමාධි ගණයට ගන්නේ නැතුව දැන් මේ පින්නතුල්ලට අපි කිව්වට මේ ලෝකෝත්තර සමාධි වඩන්නේ කියලා එහම ලෝකෝත්තර සමාධි වඩන්න පුළුවන්කමක් ඇත්තේ නැවිනාදී ලෝකෝත්තර සමාධි වඩන්නට පුළුවන්කමක් තියෙන්නේ සෝවාන් මාර්ගස්ත උතුමන් වහන්සේගේ ඊට ඉන් එහාට ඉන්න ඒ සේක උතුමන් වහන්සේලාට අසේක තත්ත්වයටපත් වෙන අරහතුන් වහන්සේලාට එතකොට ලෞකික ධ්‍යානයක්
වඩනකොට ඒ ලෞකික ධ්‍යානයේ සම්ප්‍රයෝගාංග වෙන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා ඒ ධ්‍යානයට උපකාර වන අර පස්ස සංඥා චේතනා මානසිකාර ජීවිත ඉන්ද්‍රිය විරිය ආදී ඒ අවශ්‍ය කරන පරිවාර ධර්ම ඒ වගේ ධර්ම තමයි ධ්‍යානයක සම්ප්‍රයෝගාංග හැටියට බුදුරජාණන් වහන්සේ අපිට විස්තර කරලා තියෙන්නේ එහමයි අපේ හොඳුරනේ ඊතාවත් මනවින් ඔබවහන්සේ පහදා දුන්නා මේ දැන් සමත විදර්ශනා කියලා दक्ष पिदिकर හරියටම විස්තර කරන්න ඕන කියලා මං හිතනවා. එහෙමයි. ඒක තැනකදී බුදුරජාන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. දැන් අපි මේ මොකද විදර්ශනාවට බලපාන්නේ කොහොමද කියලා යහන්නේ. එහෙමයි. ඒක විදේශ රටකදී මට පුංචි දරුවෙක් මේ දරුවා මගෙන් අහුවා ප්‍රශ්නයක් මේ විචිකිච්ඡාව නැති කරගන්නේ කොහොමද කියලා. පොඩි ළමෙක් අහන්නේ ප්‍රශ්නේ අහනවා. මේ විචිකිච්ඡාව නැති කරගන්නේ කොහොමද කියලා. එතකොට දැන් මෙතෙන්ටින් මම එනම් මේ ළමයාට මම පැහැදිලි කරපු විදිහ මට හිතුණා ඒක මෙතෙන්ටත් හොඳයි කියලා. එහෙමයි. අපිට මේ ගුරුවරේ පන්තියේදී ගෙනල්ලා කියලා දෙනවා මෙන්න මේ අපි හිතමුකෝ විද්‍යාව පන්තිය කියලා ගුරුවරයා කියනවා මේ මෙන්න මේ වගේ සංයෝගයක් මේ වගේ තව සංයෝගයක් එකතු කරපුවාම මෙන්න මේ ආකාරයේ පාට දෙන කොළ පාට නිල් පාට දෙක එකතු කරපුවාම කළු පාට සංයෝගයක් හැදෙනවා කියලා. මේ ගුරුවරයා අපෙන් අහන එක පාටම සැකද කියලා. කියලා දීලා අහනවා සැකද කියලා. එතකොට අපිට කියන්න වෙනවා අපිට ඔබතුමා ගැන තියෙන විශ්වාසයේ හින්දා සැකය අඩුයි නමුත් මේක වැරදීමක් හරි වෙන්න පුළුවන් මට සැක උපදිනවා. බුදුරජාන් වහන්සේත් ඒ වගේම අහනවා ශ්‍රාවකයන්ගෙන් භූත මිදන්ති භික්කවේ පස්සාති මේ පංචපාදානස්කන්ධයේ සිද්ධ වූ දෙයක්ද? එතකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා. ඔව් මේක සිද්ධ වෙන දෙයක්. අපි කරන දෙයක් නෙවෙයි කියලා. ඊට පස්සේ අහනවා විචිකිච්ඡාව උපදිනවාද? එතකොට භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා ඔව් විචිකිච්ඡාව උපදිනවා. හරිද? මමත් අහනවා මේ අත්ංගෙන් අපි ඒ විදිහටම සත්වයේ පුද්ගලයේ කියලා ගන්න පුළුවන්ද මේ ජීවිතේ? එතකොට අපි කියනවා බෑ කියලා. එතකොට මං අහනවා එතකොට මාව සතා කියලා හිතෙන්නේ නැද්ද? අන විචිකිච්ඡාව තියෙනවා. නේද? අන්න බලන්න මේ මොකද්ද මට මගේ විදර්ශනාව ගැන තියෙන සැකය. අපි කිව්වට සත්වේ පුද්ගලයෙක් නැහැ කියලා අපි ඔහේ ඔක්කොම එකතු කරලා කියනවා කිව්වට සැකයි. ඉතින් මෙන්න මේ සැකය දුරු කරගන්නේ කොහමද? අර විද්‍යාගාරයට ගිහිල්ලා අර ළමයාගෙන් අහපම අර සංයෝග දෙක එකතු කරපුවාම මේක ගැන සැක උපදිනවනම් මොකද කරන්න ඕනේ? එයා ලැබ් එකට ගිහිල්ලා අර දෙක මිශ්‍ර කරලා බලන්න ඕනේ. අන්න එකට පාවිච්චි කරා අපේ ඉන්ද්‍රියන් දෙක. එයා ගියා ගිහිල්ලා බැලුවා බලනකොට ඒ සංයෝග දෙක අරන් දැම්මා දාපුවාම නිවැරදි සංයෝගයේ කිව්ව විදිහටම වුණා. ඒකට එයා පාවිච්චි කරපු ඉන්ද්‍රියන් දෙක තමයි ඇස සහ තමන්ගේ මනස. ඇසෙන් දැක මනසින් තේරුම් ගන්න සමහර දේවල් මේ ලෝකේ තියෙනවා. කනෙන් අසා මනසින් තේරුම් ගන්න සමහර දේවල් තියෙනවා. නාසයෙන් දිවෙන් ශරීරයෙන් තේරුම් අරගෙන තේරුම් ගන්න දේවල් වගේ මනසින් තේරුම් ගන්න දේවල් එතනින් අරමුණු කරගෙන තියෙනවා. තව මනසින් අරමුණු කරලා මනසින්ම තේරුම් ගන්න දේවල් වගේ තියෙනවා. නේද? අපි කවදා හරි දවසක විදර්ශනා කරලා අවබෝධ කරගත යුතු තියෙන්නේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ මගේ වැඩ පිළිවෙල. මෙතන තමයි මේ වැඩ පිළිවෙල තියෙන්නේ. හරි එක දිගට මම අහන මේ අත්ංගෙන් එක දිගට වැලක් වගේ සන්තතියක් විදිහට නැගෙන තමන්ගේ කයේ වේදනා. හරි ඒක චක්කු සම්පස්සද සෝත සම්පස්සද ගාන සම්පස්සද ජීව සම්පස්සද කාය සම්පස්සද මනෝ සම්පස්සද වෙන්න පුළුවන්. එහෙම මහා වේදනා පේලියක් වේදනා ගැලීමක් ගිනි ගොඩක් ඇවිලෙනවා වගේ මේ දැන් උතර තියනවද නැද්ද? නවතින්නේ නැති සන්තතියක් කියන්නේ අපි දියල්ලක් වගේ සන්තතියක් කියන්නේ එහෙම එකක්. හරිද? එතකොට අන්න ඒ වගේ වේදනා රාසියක් අඩුවක් නැතුව හැම වෙලෙම තියනවද නැද්ද? සුඛ දුක්ඛ අදුක්ඛ මස්ක වගේ. ඒ වගේම සංඥා සංකාර විඤ්ඤාණ අපි එකක් විතරක් ගමුක පංච පාදානස්කන්ධේ මට පැහැදිලි කරන්න ඕනේ නම් මං කෙටියෙන් පුළුවන් තරම් කෙටියෙන් මේ කියන්නම් මේ ප්‍රශ්නෙට වෙන උත්තරය දෙන්න ක්‍රමයක් නැහැ ඒකින්ද දැන් එතකොට පංච පාදානස්කන්ධේ අපි අවබෝධ කරගත යුතුව තියෙන්නේ ලක්ෂණ තුනක් අනිත්‍ය දුක්ඛ අනාත්ම
හරිද මේක අවබෝධ කරගත යුතුව තියෙන්නේ කොහෙන්ද අපේ මනසින් මනසින් මේක අවබෝධ කරගන්න නම් අපේ මනස එන ඒ සන්තතිය කෙරෙහි අවධානයෙන් ඉන්න පුළුවන්කම තියෙන්න ඕනද නැද්ද යමක් අවබෝධ කරගන්න ශාසික මහත්තයා දැන් දැන් අර ළමයාට අර ගුරුවරයා කිව්වා මේ ගිහිල්ලා මේක බලාගෙන ඉන්න කියලා මේ ළමයාට ඒක බලාගෙන ඉන්නත් මේක මතක නැහැ මොකද්ද මේ සංයෝග දෙක කියලා නැත්නම් ඒ ළමයාට එතෙන්ට යනකොට ඒ මතක තියාගත්ත එක පිළිබඳ සිහිය නැහැ ඒක නුවණ නැත්තම් බෑ සිහිය නැත්තම් බෑ හරිද ඊළඟට මේ ළමයා මගදී යනකොට කවුරු හරි වෙන සෙල්ලම් කරන්න ඇදගෙන ගියා හරිද එහෙමනොත් ඒ මොකක්වත් කරන්න බැරුව යනවා ඉතින් ඒ වගේ මේ අපිට වේදනා සන්තතිය අවබෝධ කරගන්න නම් ඒකේ ලක්ෂණ මගේ මනසට වටහා ගන්න නම් කියලා දුන්න දේ මම දැන් කියලා දුන්න වේදනාව අනිත්‍යයි කියලා දුන්නා හරියට පන්ති කාමරයේදී ගුරුවරයා මේ සංයෝග දෙක එකතු කරනවා තව සංයෝගයක් උපදිනවා විදිහට කියලා දුන්න විතරයි එතකොට අපි පොත්පත් වලින් ගන්න කරුණු කියලා හෝ ගුරුවරගෙන් අහගන්න කරුණු කියන්නේ මම බණ කියන්නේ එහෙමනම් ඒ වැරද්දක් නැහැ ත්‍රිපිටකේ අනුකූලන වැරද්දක් නැහැ හරිද ඒක ඒක කිසිම ප්‍රතික්ෂේප කිරීමක් නැහැ නමුත් මම අවබෝධ කරගෙන නෙවෙයි කියන්නේ එතකොට ඒ කියන්නේ අර ගුරුවරයාගෙන් අහගත්ත දේ මම ලැබ් එකට ගිහිල්ලා පරීක්ෂා කරන්න නැතුව මම කියලා දෙනවා කාට හරි ඉතින් ප්‍රශ්නයක් නැහැ නමුත් තමන්ට අවබෝධ වෙන්න නම් ඒ සන්තතියට තමන්ගේ හිත යොදවාගෙන වාසය කරන්න පුළුවන්කම තියෙනවා වේදනාව පිරික්සමින් වේදනාවට ඇතුල් වෙලා වේදනා සන්තතිය කොහොමද මේක වෙන්නේ අඩු වෙනවද වැඩි වෙනවද මොන වයින්ද අඩු වෙන්නේ මොන වයින්ද වැඩි වෙන්නේ කියලා තමන්ගේ වේදනාවට සමවැදිලා තමන්ගේ වේදනාවට එකඟ වෙලා ඉන්න නම් ලස්සන චිත්‍රයක් කියන්න සරි මාතයා ඒ චිත්‍රයක තියෙන ලස්සනක් අපි ඔක්කොම පැත්තක මුදම් අපි අද මේ අපි යම් කිසි ආකාරයකට හඳුනන දීපිකා මහත්මිය ඉන්නවනේ ඔබතුමියගෙන් මම නිකන් අහන්න මේ ඔය තාලයකට රිද්මයකට ක්‍රමානුකූලව ගීතයක් ගායනා කරද්දී ලෝකේ මතකද ලෝකේ අනිත් දේවල් මතකද තිබ්බ චිත්ත පීඩා මතකද නෑ ඒ මොකක්වත් නෑ ඒ කියන්නේ ඒක මම කියන්නේ නෑ නිවැරදි සමාධියක් කියලා නමුත් ඒක යම් කිසි ඒකාග්‍ර බවක් ඒ ඒකාග්‍ර බව ඕනේ ඒ කාරණාව හරියට කරන්න. ඒක රස විඳින්නාට කොහොමද? එහි තියෙන සියුම් සියුම් දේවල් අහන්න නම් වෙන දේවල් වලට හිත යොමු කර කර ඉඳලා ඒක ඒ ගීතයේ තියෙන සංගීත රසය හෝ අර්ථ රසය හෝ තේරුම් ගන්න බෑ. ඒ වගේ මේ වේදනාවේ හිතෙන ඒකට කොහොමත් මම මේ කියන එක සංසන්දනය කරන්න බෑ. මම උදාහරණයක් විතරයි කිව්වේ. එතකොට මේ වේදනාවේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තේරුම් ගන්න නම් මම මේ සිද්ධ වෙන සිද්ධියට සමවැදෙන්න ඕනේ. මේ සිද්ධිය සිද්ධ වෙන සිද්ධියට ඒකාග්‍ර වෙන්න ඕනේ. එහෙම නැතුව ඇතුලාන්ත අවබෝධයක් එන්නෙම නැහැ. අන්න එහෙම ඒක තමයි ඒකෙන් ඒ තියෙන වේදනා සන්තතිය හෝ සංඥා සන්තතිය සංකාර විඥාන නැත්නම් රූප කියන සන්තතියින් වල තියෙන ලක්ෂණත්‍රය පළවෙනියෙන්ම අවබෝධ වෙන්නේ එහි තියෙන ඇතිවීම නැතිවීම කියන එකයි. හරිද? ඊළඟට ඒක 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 પરම්පරාවක් බව. ඒකට හේතු මොනවද කියන එක තමන් තුලින් අවබෝධ කරගන්න ඕන. දැනගත්ත දේවල් අවබෝධ කරගන්න ඕන. ඊළඟට ඇතිවීම නැතිවීම මේ ඇතිවීම නැතිවීම කියන්නේ අනිත්‍යවත් දුක්ඛවත් අනාත්මවත් නෙවෙයි. ඒ ඇතිවීම නැතිවීම දැක්ක කෙනාට තමන්ගේ මනසෙන් ඒකාකාග්‍ර වෙලා අන්න එතනින් පස්සේ ඒකේ තියෙන අනිත්‍ය ලක්ෂණ අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද මේ හැමදේම කරන්න නම් රූප සන්තතියෙන් හිත අයින් වෙන්නේ නැති වෙන්න හිත ඒක තුළට යොමු කරගෙන සිටීමේ හැකියාව තියෙන්න ඕනමද නැද්ද? අනිවාර්යයෙන්. තියෙන්න ඕනමයි. අන්න එහෙනම් සමාධිය විදර්ශනාවට හේතු වෙන්නේ බලපාන්නේ අන්නේ ක්‍රමයට කියන්න පුළුවන් කෙටිම ක්‍රමය. මොකද බාගෙට තියෙන මන්දිර වලට හොඳයි අපි හඳුරන්නේ සෝවිධ හඳුරන්නේ ධ්‍යාන සිතක් උපදිනකොට ප්‍රහාණය වෙන අංග මොනවද? ප්‍රහාණ අංග මොනවද කියලා මං අහුවොත් මොකද මේ මතු පිටින් එක පේනවද? මොකද්ද මොකද්ද වෙන්නේ ඇත්තටම? ඉස්සෙල්ලා මගෙන් අහුවා මේ සම්ප්‍රයෝගාංග මොනවද කියලා. එහෙමයි. කියන්නේ ධ්‍යානයේ යුක්ත අංග. එහෙමයි. දැන් සසික මහත්මයානි ධ්‍යානයකට ධ්‍යානයක් උපදිනකොට ධ්‍යාන චිත්තයක් උපදිනකොට ධ්‍යාන සම්ප්‍රයුක්ත චිත්තයක් උපදිනකොට ප්‍රහාණය වෙන අංග මොනවද කියලා. ප්‍රථම ධ්‍යාන චිත්තය ඇතරම මේ ධ්‍යාන කියන වචනේ පාලි වචනය ධ්‍යාන කියන වචනය සංස්කෘත වචනය දැහන් කියන එක සිංහල වචනයට එන්නේ. එතකොට පඨම ඥානය පිළිබඳව බුදු පියාණන් වහන්සේ දේශනා කළේ විවිච්ඡේව අකුසලේහි විවිච්ඡේව විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං ආදි වශයෙන්. එතනම තියෙන ප්‍රහාණාංග මොනවද කියලා. එතනම තියෙන තථාගතයන් වහන්සේම දේශනා කරන විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන් වෙලාම අවධාරණාර්ථයක් තියෙනවා. කාමයන්ගෙන් වෙන් වෙලාම සියලු අකුසල ධර්ම වලින් වෙන් වෙලාමයි
මේ පටම ඥාන උපදවන්න පුළුවන්කම තියෙන්නේ අටකතාචාරින් වහන්සේලා ඔකට අර්ථකතාව කියලා තියෙන්නේ මේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ආදි වශයෙන් මේක මෙතන තියෙන්නේ මේ පංච නීවරණ ධර්ම පිළිබඳව මොකද නීවරණ ධර්ම පිළිබඳව තථාගතයන් වහන්සේ අපිට දේශනා කළේ අකුසල රාශිය හැටියට අකුසල රාශිය හැටියට තමයි මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දු උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ධර්ම දේශනා කළේ. එතන මං කියවනේ අර ඉස්සෙල්ලා මේ ධ්‍යාන සම්ප්‍රයෝගංග හැටියට විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා. එහෙමයි. ධ්‍යානයේක තියෙන බලවත්ම අංගය තමයි ඒකාග්‍රතාවය කියන්නේ. එතන මේ මේක මේ අතන දැන් සූත්‍රේ නම් තියෙන්නේ සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛං පටමජ්ජහනං උපසම්පජ්ජ විහෙරති කියලා. එතන ඒකාග්‍රතාවය කියන එක නැහැ. නමුත් ඒකාග්‍රතාවයේ නැති ධ්‍යානයක් ඇත්තේ නැහැ. මොකද ධ්‍යානයේ තියෙන ප්‍රබලම අංගය තමයි ඒකාග්‍රතාවය. ඒක ඔය ඉස්සෙල්ලා මම මේ පින්නතුන්ට කිව්වනේ අර ධ්‍යාන විභංගේ විභංග ප්‍රකරණේ එක අද ගිහිල්ලා පුළුවන් අය කීවල බලන්න විභංග ප්‍රකරණේ තියෙන ධ්‍යාන විභංගය කහරිම ලස්සනට ධ්‍යාන ටික බෙදලා වෙන් කරලා ධ්‍යානය මොකද්ද ධ්‍යාන සම්ප්‍රයුක්තාංග මොනවාද බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා. ඒක මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන්. මොකද ඒක තේරුම් ගන්න බැරි කම නැහැ කියවනකොට හොඳට තේරුම් අරගන්න මේ පුළුවන්කමක් තියෙනවා. එහි තියෙනවා මේ ප්‍රථම ධ්‍යානය කියලා කියන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ අංග පහට. මේ අංග පහට තමයි ධ්‍යානය කියලා කියන්නේ. එතකොට ප්‍රහාණාංගේ මේ අංග පහ දැන් කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මේ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම පහ ප්‍රහාණය වෙන්නේ නිකම්ම නෙවෙයි. නීවරණ ධර්මවල බලවත්ම නීවරණය තමයි කාමච්ඡන්දය. එතකොට චිත්තේකාග්‍රතාවය ඒකග්ගතා චෛතසිකය ඉපදෙනකොට කාමච්ඡන්දයට සැලීම් වශයෙන් පවතින පුළුවන්කමක් නැහැ. ඒකාග්‍රතාවයට ප්‍රතිපක්ෂ ධර්මයක් තමයි කාමච්ඡන්දය. කාමච්ඡන්දයට ප්‍රතිපක්ෂ ධර්මයක් තමයි ඒකාග්‍රතාවය. යම් කිසි තැනක කුසල චිත්ත ඒකාග්‍රතානි සමාධි කුසල චිත්ත ඒකාග්‍රතා සමාධි කියන්නේ අර්ථ විස්තරේ තියෙන්නේ. එතකොට පටම ධ්‍යානෙ උපදවා ගන්න පුළුවන් කමක් තියෙන්නේ කුසල ආරම්මණයක් අරමුණුකනේ. කුසල ආරමුණක් නිමිති කරගෙන. කුසල ආරමුණක් නිමිති කරගෙන කුසල සිතක් වන පටම ධ්‍යානෙ උපදිනකොට එහි ඒකාග්‍රතාවයේ බලය නිසා ඒකාග්‍රතාවයේ හොඳට තියුණුව වැඩෙනකොට කාමච්ඡන්දය පිහිටන්නට බැරුව කාමච්ඡන්දේ දුර වෙනවා. ඒක ඇත්තටම මේ මුල ඉඳලම වෙන වීගෙන යන වැඩක්. ධ්‍යාන සම්ප්‍රයුක්ත වෙනකොට නම් අකුසල සිතුවිලි මාත්‍රයක් අකුසල සිතුවිලි මාත්‍රයක්වත් ධ්‍යාන සිතක යෙදෙන්නේ නැහැ. එතන පටම ප්‍රථම ධ්‍යානයේදී යම් කිසි ශ්‍රාවකේ සමවැදුනොත් ඒ ශ්‍රාවකයාට මේ බාහිර ශබ්දයක් ශාරීරික වේදනාවක් වත් දැනෙන්නේ නැහැ. මොකද නැවත 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 උපදින්නේම එකලඟ 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 ධ්‍යානසිත පරම්පරා වශයෙන්. ශබ්දය අරමුණු කරගත්ත සිත් ඊළඟට කාය ස්පර්ශ අරමුණු කරගත්ත සිත් උපදින්නේ නැහැ. ඒක එහෙම ඉපදුනොත් එතන ධ්‍යාන චිත්තයක් නෙවෙයි උපදින්නේ. එතන ධ්‍යාන චිත්තයක් වෙන්නේ නැහැ ඒක. එතකොට සෝතද්වාරජන චිත්ත වීති උපදිනවා. කායද්වාරජන චිත්ත වීති උපදිනවා. එහෙම උපදිනවා. එතකොට එහෙම ධ්‍යානයේ වැඩිලා ඒකාග්‍රතාවය ප්‍රබල වෙනකොට කාමච්ඡන්දය ප්‍රහීන වෙනවා. කාමච්ඡන්දයේ බලය බිඳිලා යනවා. ඊළඟට පින්නාත්නි ව්‍යාපාදයේ තියෙනවා. ව්‍යාපාදයේ ප්‍රහීන වෙන්නේ ප්‍රීතිය නිසා. දැන් කියවනේ ප්‍රීතිය තියෙනයි කියලා ධ්‍යාන සම්ප්‍රයුක්තං කියන්නේ ප්‍රීතිය. ප්‍රීතිය යෙදෙන තැනක කියන්නේ මේ සතුට යෙදෙන තැනක ද්වේෂය කියන එක යෙදෙන්නේ නැහැ. ප්‍රීතියට ප්‍රතිපක්ෂ ධර්මයක් තමයි ව්‍යාපාදයේ කියන එක. එන්නේ අරමුණ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හරීම සිත පිනවමින් හිත පිනව අරමුණ ගන්න ස්වභාවයක් තමයි ධ්‍යාන සිතේ තියෙන්නේ. හරීම කැමැත්තෙන් ආසාවෙන් ඒ ඇත්තන මේ එතනදී මේ අරමුණයි ධ්‍යානයයි දෙකක් නොවේයි එකක් වගේ. අරමුණයි ධ්‍යානයයි කියලා කියන්නේ මේ දෙකක් නෙවෙයි එකක් වගේ තමයි ඒ ශ්‍රාවකයට දැනෙන්න පටන් ගන්න. ඒ වෙලාවට එන ප්‍රීතිය මොනතරම් බලවත්ද අර ආරම්මණය නැවත නැවත අරමුණු කරන සිතින්. ඒ අරමුණු කිරීම කොච්චරද එතන මහා බලවත් ප්‍රීතියක ප්‍රීතියට ප්‍රතිපක්ෂ ධර්මයෙන් ව්‍යාපාදේ ප්‍රහීන වෙනවා. ඊළඟට බලවත්ම ක්ලේශයක් නේ මොකන්ද? තීන මිද්දේ නිදිමත ගතිය, අලස ගතිය, කම්මැලි ගතිය, කුසීත ගතිය. භාවනාව කරගන්න ගියාම ඕකනේ අපිට එන්නේ ඉදිරිපත් වෙලා නේද? භාවනාවක
මොකද සමාධියට තියෙන කිට්ටුම සතුරු ධර්මයේ තමයි තීන මිද්දේ කිට්ටුම සතුරා සමාධියට තීන මිද්දේ තීන මිද්ද නීවරණය ප්‍රහීන වෙන්නේ විතර්කය බලවත් වෙනකොට විතක්ක කියන චෛතසිකය දැන් ඔයත් අන්න අපි හිතමුකෝ කවුරුරි බැන්නේ කියලා කවුරුරි බණිනවා ඇඳට ගිහලා නිදා ගන්නට යන නිදා ගන්න කියන නිින්ද යන්නේ ඇයි නිින්ද යන්නේ නැත්තේ නැවත 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 අරක විතර්කණය වෙනවා ආයාසයෙන් නෙමෙයි නිරුත්සාහයෙන් ඒ විතර ඒ ව්‍යාපාද විතර්කයේ නැවත 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 උපදිනකොට නිින්ද ඉන්නේ නැහැ ආන් ඒ වගේ තමයි වෙන්නේ කුසල චිත් අර ධ්‍යාන කුසල සිතේ දෙන චිත් විතක්කය එතන කුසල විතර්කයක් තියෙන්නේ ඒ විතර්කයේ බලය නිසා තීන මිද්දේ කියන එක නිදිමත ගතිය අලස ගතිය කුසියද ගතිය කම්මැලි ගතිය නැති වෙලා යනවා ඊළඟට තියෙනවා මේ නීවරණ ධර්මයක් උද්දච්ච කුක්කුච්ච කියලා ඒ උද්දච්ච කුක්කුච්ච ගතිය නැති වෙලා යන්නේ සෝමනස්සේ සෝමනස කියන්නේ ප්‍රීතිය නෙවෙයි සෝමනස් වේදනාවක් එතන තියෙනවා ඇත්තටම මේ ප්‍රීතිය ඒවා විස්තර කරන්න දැන් කාල වේලාවක් ගත වෙලා යනවා එහෙනම් ඒවා එක එක විස්තර කරන්න වෙලාවක් නෑ අපි ඉදිරියේදී අපි බලමු මේ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ධ්‍යාන පිළිබඳව විස්තර කරන්න ඒ සුඛයේ බලයෙන් තමයි අර කිව්වා මේ උද්දච්ච කුක්කුච්ච ගතිය නැති වෙලා යන්නේ ලා විචාරයේ බලයෙන් තමයි නැති වෙන්නේ විචිකිච්ඡාව මේ විදිහට ධර්ම පහක් උපදිනකොට ධර්ම පහක් ප්‍රහාණය වෙනවා අංග පහක් සම්ප්‍රයෝග වෙනකොට අංග පහ නිරුද්ධ ස්වභාවයට පැමිණෙනවා එතකොට ධානයක් ධානයක් පාසා සමවදිනකොට ප්‍රහාණය වෙන අංග බුදුරජාණන් වහන්සේ ඔය අනු මේ අංගුතර නිකාය එක එක සූත්‍ර දේශනාවල භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒ පිළිබඳව අපි ඉදිරියට සාකච්ඡා කරමු දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ ඇති කියලා මම විශ්වාස කරනවා අපි දැන් අවසාන වශයෙන් ප්‍රශ්න දෙකක් තියෙනවා දෙක එකට එකතු කරලා අහනවා දිදෙනා වහන්සේ මේකතු වෙලා උත්තර දෙන්න අර කඩුළු අතර දුවනවා වගේ ගැටලුවක් නැහැ ධානයකට සමවැදිච්ච කෙනෙක් නැත්නම් ධානයකට පත්වෙච්ච කෙනෙක් ප්‍රායෝගිකව ඒ බව දැනගන්නේ කොහොමද හාමුදුරනේ ඒක ලකු ප්‍රශ්නයක් ඒ කියන්නේ දැන් මට එක පාට ධානයක් ලැබුණාද කියලා මම දැනගන්නේ කොහොමද මට ලැබිලා නැහැ කියලා මට දැන් හිතෙන්නේ එහෙම ලැබුණා නම් යම් දවසක ලැබුණොත් මට මම ඒක දැනගන්නේ කොහොමද අනිත් එක තමයි ධාන සංප්‍රයුක්ත ධර්මවල කෘත්‍යයන් නැත්නම් කටයුතු මොනවද ඒ ක්‍රියාකාරකම් මොනවද කොහොමද අපි හඳුරගන්නේ මුළු පුරන්නේ ඔව් මේ අපි පොඩි සන්නස්ත අවස්ථාව දෙමු මම මේකට උත්තරයක් දෙන්නම් අපි ප්‍රායෝගිකව කොහොමද මේක මෙහෙම ලැබුණාද කියලා දැනගන්නේ කියලා ඒක මම කියනවානේ හැම වෙලේම තර්කයට අහු වෙන්න බෑ නේද තර්කයට අහු වෙන්න බෑ නෑ ඒක මෙහෙම වෙන්න බෑ කියලා එච්චරයි එතකොට අපිට හිතාගත්ත හැකි ආය තර්ක කරන්න අමුතු දෙයක් නෑ කියලා දැන් පොඩි සන්නස්සේ සඳහන් කරා ඉස්සෙල්ලා දැන් ධ්‍යාන අංග ගැන කියනකොට මේ විතක්ක කියන චෛතසිකය නේද මේ සිතෙහි නැවත 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 මේ අරමුණු ගත කරනවා කියලා ඉස්සෙල්ලත් මම විස්තර කරද්දි කිව්වා මේ මේක එක දිගට එක දිගට එක දිගට අපේ හිතේ වෙනත් අරමුණු ගන්නේ නැතුව මේ මේකම 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 රැඳෙනවා අර නිරුත්සහයෙන් කියලා පොඩි සයන්නන්ස මතක් කරා එතකොට දැන් මම එතෙන්දි කිව්වා මේක මොකද්ද උත්සාහයක් නැතුව අපේ ආයාසයක් නැතුවම අර අමාරුවෙන් කරගෙන ගිය දේ එක දිගට වෙන්න පටන් ගත්තා කියලා. හරිද? මම මේකට නිකන් මේ අපි මෙහෙම හිතමු. මේක මහා අරුම පුදුම මේක මහා මේ ඒ කියන්නේ නිකන් මහා අමුතු මේ භයානක ප්‍රතිහාරයක් නෙවෙයි. එහෙම එකක් නෙවෙයි. අන්න හරි වචනේ ආවේ නෑ මට හරියමයි. අරන් දුන්න වචනේක ප්‍රතිහාරයක් නෙවෙයි. හරිද? මේක ඒ කියන්නේ එතකොට මොකද මේකට හේතුව? මේ බලන්න දැන් අර ඉස්සෙල්ලා මම කියන්න උත්සාහ කරා වගේ අපි දැන් මගේ පැත්ත බලාගෙන ඉන්නවා නේද මේකට අවධානය යොමු කරන් ඉන්නවා අර ඉස්සෙල්ලා මම එහුවාගේ මම දැන් අහන්නම් දැන් අපේ ජීවිතේ අපි ඇසිපිය හෙලනවා කියලා දන්නවනේ දැන් කොච්චර කාලයකට පස්සේද දැන් දැනෙන්නේ දැන් මේ වෙලාවේ මටත් දැනෙනවා මේ අතෙන්ටත් දැනෙනවා මෙච්චර කල්ලෝක කරේම නැද්ද නේ අවධානය යොමු වුණ ගමන් තමයි දැනෙන්නේ එතකොට අපි කුසල චිත්තයක් වර්ධනය කරගෙන 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 ඉදිරියට ආවා දැන් මේක හැදෙන වාර ගන්න ටික 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 වැඩි වුණා. වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා මේ කුසල සිතේම හිත නැගුණා. අප්පනා විප්පනා චේතසෝ අභිනිරෝපණා කියලා කියනවා. හරි හිතෙහි මේක නැගුණා. හරිද? එතකොට හිතේ මේක නැගුණා කියන්නේ ඒ හැම සිතක්ම මේකම අරමුණු කරනවා. එතකොට පොඩ්ඩක් හිතලා බලන්න කරන කෙනාට කොහොමද දැනෙන්න ඕනද කියලා පොඩ්ඩක් අපි ප්‍රායෝගිකව හිතලා බලමු. ඉන්න කෙනාට කොහොමද දැනෙන්න ඕනේ?
එයාට වෙන කිසිදු අරමුණකට හිත යන්නේ නැහැ. එයා දැන් මෙච්චර කල් භාවනා කරද්දී එයා යම් ආයාසයකින් මේක කරේ. දැන් කොහොමද මේක? નિરાයාසයෙන්ම ඒ හිත නැගිලා. හරිද? ඊළඟට මට මෙහෙම කියන්න. එහෙමනම් කයෙහි රිදීමක් හෝ හරිද? දැන් දැන් දන්නවනේ මේ වේදනාව යටපත් වුණා කියලා, දැන් දැනෙච්ච ඒවා නැති වුණා කියලා. ඒ වගේ රිදීමක් හෝ මොකක් හරි දැනෙන්න පුළුවන්ද? දැනෙන්න විදිහක් නැහැ. දැනෙන්න විදිහක් නැහැ. ඒකමයි සසික මල්ලි සැපය. මම අහනවා අපි අද මේ ඉඳගෙන ලෑලි පුටුවල හොඳ නැද්ද? කුෂන් පුටුවක් තිබුණා මිට වැඩි. දැන් දැන්ලා දැන් දැන්ලා තියෙනවා. අන්න ඇයි ඒ දැනෙනවට අපි කැමති නැහැ නේද? දැනෙනකොට අපහසුයි. ඒකින්ද තමයි අපිට සුපෝභෝගී වාහන ඕන වෙලා තියෙන්නේ. කුෂන් මෙට් ඕන වෙලා තියෙන්නේ. පුළුවන් තරම් අපි බලන්නේ මේක දැනෙන්නේ නැතුව ඉන්න. හොඳයි, ලෝකේ කොහේ හරි තැනක හැදුවා කියන්නේ කවුරු හරි මේ තාක්ෂණික විද්‍යාවෙන් ඉඳගත්තුම දැනෙන්නේ නැති පුටුවක්. ඕක අපිට ගන්න පුළුවන් විදලේසියකට. නෑ මොකද කොහොමත්ම ශරීරය දැනෙන්නේ නැත්තම්. එහෙනම් ඒක බොහොම නේද? එන්න ඒ වගේ නොදැනීමක් සම්පූර්ණයෙන්ම මේ කය අපිට දැනෙන වේදනාව හින්දා. හරිද? මේ වේදනාව සම්තතිය සම්පූර්ණයෙන් සංසිඳිලා එනවා. හරිද? මොනවද අකුසල වශයෙන් මේකේ මේ කුසලයේ හිතේ නැගිච්ච හින්දා මේ වේදනාවෙහි අරමුණු වෙන්නේ නැති හින්දා මේ කායික වේදනාව එකක්වත් දැනෙන්නේ නැහැ. අන්න එතකොට ඒක කොයිතරම් සැපයක් තියෙනවද? අන්න එහෙම අත්දැකීමක් වෙන්න ඕනේ ඒක. හරි, ඒ වගේම තමයි අර සැප පුටුවේ ඉඳගත්ත කියන කවුරු හරි අයියෝ පරණ කරපු කීප දේවල් ඔක්කොම මතක් කරලා හිත රත් වෙනවනම් ඒ පුටුවෙන් ඇති වැඩක් නැහැ නේද? එතකොට මේ අවස්ථාව කියලා කියන්නේ බුද්ධ ශාසනයේ ප්‍රාථමිකම පුටුව ප්‍රථම ධ්‍යානය කියන්නේ. ඒ කියන්නේ ලැබෙන උත්තරී මනුෂ්‍ය ධර්ම වල පහළම තියෙන තැන. හරිද? මේ ශාසනික බ්‍රහ්මචාර්යය වැඩෙන කෙනෙකුට. එතකොට ඒ පුටුවේ ඉඳගත්තාම කායික කය දැනෙන්නේ නැති විතරක් නෙවෙයි අර පීඩාකාරී මානසික කෙලෙස් ධර්ම සියලු අකුසලයන් ප්‍රහාණය වෙලා තියෙන වෙලාව විස්කම්බන වශයෙන්. එහෙමනම් කිසිම ආදරයක් ගැන හෝ නැත්නම් වෙන දෙයක් ගැන කැමැත්ත උපදින කිසිම දෙයක් ගැන හිතෙන්න මුකුත් නැගෙන්නේ නැහැ. අර අරමුණ විතරයි. ඒකින්ද කාමච්ඡන්දය ආදීයින්ද දැන් අපි මේ මම අහන මේ අත්තන්ගේ පොඩි ප්‍රශ්නයක් අහන්න මේක ඉවර කරන්න. කනස්සල්ලෙන් හිටපු නැති දවසක් තියෙනවද? කනස්සල්ල නැතුව හිටපු නැති දවසක් තියෙනවද? ඒ කියන්නේ මේ අහවලා මට දකින්න ඕනේ, අහවලා අහවල් දෙය අහන්න ඕනේ, අහවල් දෙය විඳින්න ඕනේ කියලා නේද? හැම වෙලේම අපි යම්කිසි කනස්සල්ලකින් ඉන්නවා, ආසාවකින් ඉන්නවා, කුතුහලයකින් ඉන්නවා නේද? හැම වෙලේම මොනවාරි හොයමින් ඉන්නවා. ඒක හරි වෙහෙසයි අපිට. හරි අමාරුයි ඒක හින්දා. හරිද? බලපු දෙම ආයේ පෙන්වන්න ඕනේ, බලවන්න ඕනේ, අස්සවන්න ඕනේ. එතකොට නමුත් මේ අවස්ථාවට ආපුවම කොහොමද? ඔසවාගෙන හිටපු බරකින් නිදහස් වුණා වාගේ. හරි, ඒක පැහැදිලිවම තියෙන ධර්මයේ කාරණා පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මම ඔක්කොම කියන්න යන්නේ නැහැ. කාමච්ඡන්දේ ප්‍රහීන වෙනකොට දැනෙන හැටි කියලා තියෙන්නේ පොලී ගෙවගෙව හිටපු කෙනෙක් ණයෙන් ණයබරෙන්ම නිදහස් වුණා වාගේ කියලා. හරිද? එයා දැන් පොලී ගෙවනකොට පොඩි නිදහසක් තියෙනවනේ. ඒ වගේ අපි අද උදේ බලපු කෙනාව හෙට උදේත් බලන්න ඕනේ, අනිද්දා උදේත් බලන්න ඕනේ. නමුත් එයාගෙන තියෙන ආසාව ප්‍රහීන වුණා නම් දැන් බැලීමේ අවස්ථාවේ තියෙන පැහැදිලිවම මෙතෙන්ට යනකොට කෙනෙකුට උස්සන් හිටිය බරකින් සම්පූර්ණ නිදහස් වුණා වගේ මහා ප්‍රීතියක් ඇති වෙන්නේ එහෙමයි. එතන ප්‍රීතිය කියන එක හටගන්නේ එහෙමයි. ඒ කියන්නේ දැන් අපි උසුලාගෙන ඉන්න බර තමයි දැකීමේ ආසාව, ඇසීමේ ආසාව. ඉවරක් නැතුව ඒක නොලැබෙයි කියලා මහා ප්‍රශ්නයක් ඉන්නවා. ඒ වගේ උණ ගැනිලා රෝගයක් හැදිලා තියෙන කෙනෙක්ගේ රෝගයෙන් එයාට නිදහස් වුණාම වගේ තමයි ව්‍යාපාදය අයින් වුණාම කියලා තියෙන්නේ. හරිද? හිරේ විලංගුවේ වැටෙන කෙනෙකුට හිරේ විලංගුවේ වැටලා ඉන්නවනම් එයාට යන්න බෑ. අනිත් අය ගිහිල්ලා හොඳට මේ වටපිට බලන ඔක්කොම කරනවා. අන්න ඒ වගේ තමයි තීන මිද්දේට හිර වෙලා ඒක අයින් වෙනවා කියන්නේ හිරේ විලංගුවෙන් අයින් වුණා වගේ කියලා. ඊළඟට මෙහෙකාරකමකට අහු වෙච්ච කෙනෙකුට කරගන්න කියාගන්න දෙයක් නැති වෙනවා. අන්න ඒ වගේ තමයි මේ නොසන්සුන්කමට නැත්නම් කාමචන්ද ව්‍යාපාර තීන මිද්ද උද්දච්ච කුක්කුච්චයට අහු වුණා කියලා කියන්නේ. ඊළඟට කාන්තාර යන කෙනෙකුට දිසාව යනකොට ക്ഷേම භූමියක් හම්බුණා වගේ තමයි මේ විචිකිච්ඡාව ප්‍රහාණය වුණා කියන ඉතින් ඒ වගේ සතුටක්, ඒ වගේ ප්‍රීතියක්. මේක සඳහන් වෙන්නේ මේ ප්‍රීතිය ඉපදීම කොච්චරද කියනවනම් කියලා සඳහන් වෙනවා. ඒ කාලේ තිබුණ මේ සුණු කියලා සඳහන් වෙන්නේ, ඒ කියන්නේ ඇඟේ ගාන හුණු අපි හිතමු සබන් කෑල්ලක් කියලා. සබන් කෑල්ලකට අපි වතුර දාලා ආයෙ වතුර උරන් නැති ගානට ආවා. දැන් තවත් වතුර දාන්න පුළුවන්ද? බෑ. අපි කියනවා මේ සබන් කෑල්ල පුරාවට දැන් මේ වතුර පිරලා කියලා. ඒ වගේ මේ ශරීරයේ නොපැතිරුණ තැනක් නැහැ මේ ප්‍රීතිය කියලා. මේ ශරීරේ අපි කියන පස්වන ප්‍රීතිය කියලා අහලා තියෙන මේ ඇඟටම දැවුණා කියන්නේ අපි. එහෙම එකක් එක දිගට තිබ්බොත් අර වෙනදට දැනෙන පස්වන ප්‍රීතිය තියෙන ඔය මේ සාමාන්‍ය ජීවිතයේ දැනෙනවනේ වෙලාවකට.
නේද ඒ දැනෙන ප්‍රීතිය එක ක්ෂණයකින් ඉවරයි නේද මං විභාගේ පාස් වුණා කියලා පස් වෙනා ප්‍රීතියෙන් කාට හරි කෝල් කරා එයා ගණන් ගත්තේ නැහැ එතකොට මිවරයි ඒක හරිද ඉතින් ඒ වගේ මට හරියට මේ සුබ පැතුවේ නැහැ කියලා අපි ප්‍රීති ඉවරනවා නේ එහෙම එකක් නෙමෙයි එක දිගට එක දෝරේ ගලාගෙන උල්පතකින් ගලන වතුර වගේ හරිද මේ ධානයෙන් අයින් වුණාමත් පින්නවත් නේ පාරේතොට යනකොට පවා තමන්ගේ ඇතුළාන්තයෙන් එන ප්‍රීතිය කොච්චරද කියලා මාව පැලිලයයි හරි දැන් මේක මේ අර ප්‍රිය සම්භාෂණ දාන ප්‍රීතියක් වගේ එකක් නෙවෙයි හරිද ඇතුළාන්තයෙන් මාව පැලිලයයි වගේ හරි මේ මේ ඒ තරමට පිපිච්ච පිපිච්ච මලක් වගේ හරිද ප්‍රබෝධ වෙච්ච තත්වයක් ඒකත් එක්ක මුහුණේ පවා තියෙන අර නේද අපේ මුහුණෙන් පිළිබිඹු වෙනවනේ අපිට තියෙන පීඩාව වෙහෙස ඒ ධ්‍යාන මට්ටමකට ආපු කෙනා හරීම නේද සැහැල්ලුවෙන් ඉන්න මට්ටමක් පේන්න තියෙන ඉතින් ඔය තව කියන්න දේවල් තිබුණා තියෙන බෑනේ මදින්නේ නේද ඉතින් ඒක නේද ප්‍රායෝගිකව දැනෙන ආකාරය ඔන්න විදිහට අපිට කෙටියෙන් විස්තර කරන්න පුළුවන් මට මේ පුංචි පුතා දිහා දකිනකොට මේ පිබිදුණු මනසකින් මේ දෙස බලාගෙන ඉන්නවා දැන් මේ වයසේ දරුවෙක් මෙච්චර සංගරව බණක් අහනවා දැක්කමයි ඒ දරුවා සමීප 4 රුපියල් කරන් දෙන්න මගේ ප්‍රධාන කැමරා ශිල්පියා ශ්‍රීලාල් මේ මොකද ඔබවහන්සේ අර ඇහුවනේ කනස්සල්ලෙන් හිටපු දවස නැද කියලා ඒක ඇහෙනකොටත් මට කනස්සල්ලක් දැනුනේ يعني ඒක කල්පනා කරද්දිම අනේ ඇත්ත නෙන්නම් කියලා මේ පුතත් කිව්වා එහෙම තිබුණ නෑ කියලා එයාටත් තිබුණ නෑලු දවසක් කනස්සල්ලෙන් නොහිටපු සෝවිතහඳුරු අවසන් වශයෙන් අපි වැඩසටහන සමාප්තිය සටහන් කරමු ධ්‍යාන සම්ප්‍රයුක්ත ධර්මවල කෘත්‍යයන් මොනවද කියලා අවසන් වශයෙන් කියලා අපි වැඩසටහන නිමා කරමු බුදුරජාණන් වහන්සේ මේ මේ සිතත් එක්ක සම්ප්‍රයෝග වන චිත්තාංගේ නම් සිතුවිලි 52ක් ධර්මයේ දක්වලා තියෙනවා මේ 52කට ආවේනික කෘත්‍යය තියෙනවා ඒක එකක් එක එකක් චිත්තාංගයකටම ආවේනික වුණ කෘත්‍යයක් තියෙනවා एक मे वितर्क विचारे करे विचारे कृत्य वितर्क प्रीत कृत्य सोमनसकण सोमनसीकृत्य प्रीतिकरण ये चित्तांगे तदाल कृत्य तेन चायसिक पनस्तम तेना सीतटत्तेन सीतात्क संप्रयोग हेम चित्तांगे घटम चायतसिक धर्म घटम कृत्यक्न तकट मे ध्यान संप्रयुक्त मे प्रधान चित्तांग पहे नाम वितक्के विचारे प्रीति सुखे एकाग्रतावे तेन कृत्य स्वभाव अभी हितमो मे ओंचिल्लाव कौर ओंचिल्लाव निकंपेदेने तल्लुगरांडो ओंचिल्लाव तल्लुगरांडो आंगे वगे मे संप्रयुक्त धर्म इनाम ध्याने सह मे ध्यान सित सह ध्यान संप्रयुक्त अन्य धर्म අරමුණට නැවත නැවත පමුණුවාලීම් වශයෙන් තමයි මේ විතක්කේ උපදින්නේ විතර්කයේහි බලයෙන් තමා චිත්ත චෛතසික ධර්ම ධ්‍යාන සම්ප්‍රයුක්තේ චිත්ත චෛතසික ධර්ම අරමුණේ නැවත 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 පිහිටන්නේ අර විතර්කයේහි බලයෙන් විතර්කයෙන් නැවත 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 අරමුණට පමුණුවාලනවා විතක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අභිනිරෝපනා කියලා ලොකු සමිංහන්ස කියවනේ ඒ ස්වභාවය තමයි ඒ අර චිත්ත චෛතසිකේ සම්ප්‍රයුක්ත ධර්ම නැවත නැවත අරමුණට පමුණුවාලන බව ඒ චිත්තාංගයේහි ස්වභාවය. නැවත නැවත අර උන්චිල්ලාව තල්ලු කරන කෙනා වගේ නැවත නැවත අරමුණට චිත්ත චෛතසික ධර්ම පමුණුවාලීම් වශයෙන් තමයි උපදින්නේ. හැබැයි ඒක ආයාසයෙන් වෙන එකක් නෙවෙයි. નિરાයාසයෙන්මයි වෙන්නේ. નિરાයාසයෙන් මේ ස්වභාවය වෙනවා පින්නවත්. හොඳද? දැන් සාමාන්‍යයෙන් භාවනා කරන්න පටන් ගත්තම නම් අමාරු වෙන්නේ අරමුණේ ඉන්නේ. ධ්‍යාන සම්ප්‍රයුක්ත වෙච්ච කෙනෙක් ධ්‍යානයකට සමවැදිච්ච කෙනෙක් අමාරුවෙන් අරමුණේ නැහැ. නැවත 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 ඒ සිත අරමුණු කරන්නේම ඒ ආරම්මණයමයි. ඒ කුසල අරමුණමයි. ඒ නැවත නැවත නිරුත්සාහයෙන් අරමුණු කරන්නේ මොකේ බලයෙන්ද? විතරකෙහි බලයෙන්. විතරකේ කෘත්‍යය තමයි නැවත නැවත අරමුණට අන්නේ චිත්තජයසික ධර්ම පමුණුවාලීම. ඊළඟට විචාරයේහි කෘත්‍යය තමයි අරමුණ ඔබා බලන්නාක් මෙන් අතගා බලන්නාක් මෙන් හොඳට අරමුණ තුල හැසිරීම හොඳද එතකොට මේක හිතන්නට ඕනේ අරමුණට පමුණවන ව්‍යාපාරය සහ අරමුණ තුල හැසිරෙන ව්‍යාපාරය මේ දෙකම එකවර වෙන්නේ මේ දෙකම පෙරපසු නොවීම සිදු වෙන එකක් විතක්කේට පස්සේ ਵਿਚාරය උපදිනවා ਵਿਚාරයට පස්සේ ප්‍රීතිය උපදිනවා ප්‍රීතියට එහෙම උපදින්නේ නැහැ පින්වත්නි මේ අංග උපදින්නේ එකටම අර තියනනේ මේ ඒකාලම්බන ඒකවත්තු කාදි වශයෙන් ධර්මයේ විස්තර කරලා දෙන බොහොම ලස්සනට මේවා
එතකොට විචාරයේ හික්‍රතිය තම අරමුණ ඔබා බලන්නක් මෙන් අතගා බලන්නක් මෙන් අරමුණ තුළ හොඳට හැසිරෙන ස්වභාවය. ඒ නිසානේ අර කිව්වේ විචිකිච්ඡාව නැති වෙනයි කියලා. ඒ වෙලාවේ ඇත්තම තියෙන මේ බුද්ධ හතිරත්තරය පිළිබඳ විචිකිච්ඡාව අනුසේ නැසිලා නෙවෙයි. ඒ වෙලාවේ මේ භාවනාව පිළිබඳව එසේදෝ මෙසේදෝ කියලා සැක නැහැ. විචිකිච්ඡා නැහැ. ඒක නැගිට පුදුම විදිහට සැක සංකාවලින් තොරව අරමුණ නැවත නැවත ගන්න ස්වභාවයක් පිරිමදින ස්වභාවයක් හිතේ තියෙන්නේ. ලන් ප්‍රීතියෙන් කරන්නේ පිනේ තීති පීති කියනවා. මේ චිත්ත චෛතසික ධර්ම පුම්බවලන්නක් මෙන්. ප්‍රීතිය කියන එක මේ පින්නතුන්ට හිතා ගන්නට පුළුවන් නේ. චිත්ත චෛතසික ධර්ම පුම්බවලන්නක් මෙන් බොහොම සතුටින් බොහොම ප්‍රීතියෙන් පිනවමින් අර චිත්ත චෛතසික ධර්ම පිනවමින් අරමුණ තුල අරමුණ ගන්න සිතට අන්නේ චිත්ත චෛතසික ධර්මට ධර්මවලට උපකාර කරන්නේ ප්‍රීතියෙන් පින්නවත් නේ. ප්‍රීතියෙන් කරන්නේ අන්‍ය චිත්තචෛසික ධර්ම පිනවීම වශයෙන් උපකාර කරන එක. ඊළඟට සොම්නසින් කරන්නේ සොම්නස කියන්නේ ඇත්තටම වේදනාව. ඒ සුඛ වේදනාව සොම්නස් වේදනාව. ඒ සොම්නස් වේදනාවෙන් කරන්නේ අරමුණේ තියෙන ඉෂ්ඨ රසය භුක්ති විඳින ස්වභාවය. හරිම සැපසහගතයි. හන්දද ප්‍රීතිය වෙනයි ප්‍රීතියෙන් කරන්නේ සිත පුම්බවන්නක් මෙන් ප්‍රමුදිත කිරීම. අන්න ප්‍රමුදිත කිරීම. හන්දද ඒ වචනේ මම හිතනවා ඇත්තන තේරෙයි කියලා. ඒ ප්‍රමුදිත කියන වචනේ පුම්බවලන්නක් මෙන්නේ පිබිදිච්ච ගතිය ප්‍රමුදිත වුණ ගතිය ප්‍රීතියෙන් දෙන කෘත්‍ය. සොම්නසින් කරන්නේ අර ආරම්ම රසය හොඳට භුක්ති විඳිනවා. හොඳට අර හපල මොකක් හරි රස බලනවා වගේ. හොඳට හිතින් අර අරමුණේ රස වළඳන ස්වභාවය. ඒ කරන්නේ සොම්නසින්. ඒකාග්‍රතාවයෙන් කරන්නේ අපිට දැන් මේ වටාපත එක එක ආකාරයෙන් අරමුණු කරන්න පුළුවන්. මේ වටාපත එක එක ආකාරයෙන් ඔය පින්න දෙන්න පුළුවන් අරමුණු කරන්න. හොඳද? ධානසිතේ දැන් ධානයේකට අපි පුරුදු ආනාපාන සති අපි හිතමු ආනාපාන සතිය කියලා. ආනාපාන සති නිමිත්තත් ඇවිල්ලා ඒ ඒකාග්‍රතාවයෙන් කෙරෙන්න පින්නත් නේ ඒ අරමුණ එකම ආකාරයකට එකම විදිහයකට එකම රිද්මයකට එකම දිගට අරමුණු කරන්ඩ සිතට අනුබලය ලබා දෙන්නේ ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවය නැත්තම් මොකද වෙන්නේ? සිත දැන් ධානයකට සමවැදෙන වෙලාවේ නම් ධානයේ නැගී සිටිනකම උපදින එකම එක හා සමානම වගේ මේ සිත් පරම්පරාවක්. හොඳද? ඒ සිත් පරම්පරාවෙන් එකම විදිහට අර අරමුණ නැවත නැවත අරමුණු කරන්නේ එකම විදිහට නැවත නැවත අරමුණු කරන්න උපකාර කරන්නේ ඒකග්ගතා කියන චෛතසික ධර්මය. ඉතින් මේවා ඉඹල බලන්න, හපල බලන්න, ඔබල බලන්න පුළුවන් දේවල් නෙවෙයි. මේවා මොනවද? මේවා සිතා කල්පනා කොට කියවා බලා තේරුම් අරගන්න ඕන දේවල්. අඹගෙඩියේ රස කියලා දෙන්න බෑ වගේ තමයි. හරි අමාරු වැඩක්. අඹගෙඩියේ පැණි රසයි කිව්වොත් ඔයත් මගෙන් ආයි රායි පැණි රසයිද? අඹගෙඩියේ ඇඹුල් රසයි කිව්වොත් එහෙම. අඹ කාපු නැති කෙනෙකුට අඹ රස කියලා දෙනවා කියන එක ශාස්ත්‍රික මහත්මයා ලේසි වැඩක් නෙවෙයි නේද? ඒ හිතා ගන්න හරි පුළුවන්කමක් තියෙන අර තථාගතයන් වහන්සේ දේශනා කරපු හැටියට හොඳට කියවලා ගුරුවරුත් එක්ක සාකච්ඡා කරලා කල්පනා කළා මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා තේරුම් අරගෙන යන කෙනෙකුට. ඔන්න ඔය වගේ කෘත්‍ය ටිකක් තමයි මේ දැන් ඇත්තට අර පස්සේ ඒ වගේත් කියන්නට ඕනේ ස්පර්ශය වගේත්. ඒ වගේත් ඉතින් කියන්න දැන් වෙලාව නැහැ නේ. එතකොට ඒ වගේ කෘත්‍ය ටිකක් තමයි මේ චිත්ත මේ චෛතසික ධර්මවල තියෙන්නේ. සම්ප්‍රයෝගංගවල කෘත්‍ය ওই විදිහට තමයි විස්තර තියෙන්නේ. හොඳයි. අපි හැමදෙරු බොහොම පිං දෙදෙනා වහන්සේටම මොකද ප්‍රශ්න 10ක් සූදානම් කරගත්තා මම. මේ ප්‍රශ්න 10 අහලා නිම කරා. මේ ප්‍රශ්න 10ට නිවැරදි සාර්ථක පිළිතුරු වහන්සේලා අපට ලබා දුන්නා. ඒ නිසා සාමාන්‍යයෙන් වැඩසටහනක පරිසමාප්තිය සතුටුදායක වෙන්නේ බලාපොරොත්තු වෙච්ච ආකාරයටම අප සිතූ ආකාරයටම ප්‍රශ්න අසා ඒවට පිළිතුරු ලැබී සන්තෘප්ත වුණොතින්. ඒ නිසා මිනිසා කියන්නේ සාමාන්‍යයෙන් එහෙම සන්තෘප්ත වෙන જાතිය කෙනෙකුත් නෙමෙයි. කොයි හැටියටත් මේ අද දවසේ අපි යොදාගත්තේ ධර්මසිරි ගමගේ නම් වූ අසහාය කලා ශිල්පියාණන් පිළිබඳව මතකාවර්ජනයක් සිදු කරන්නත් එක්ක ලතා ගමගේ සහෝදරිය, ඒ වගේම නිමල් ගුණවර්ධන මැතුමැතුළු පවුලේ දූ දරුවන් විසින් ධර්මසිරි ගමගේ මහත්මගේ 70 වන ජන්මදින ගුණ සමරුව, ගමගේ දෙමාපියන් ගුණවර්ධන දෙමාපියන්, සීතා මංගලිකා ගමගේ ප්‍රේමා සහ කුමාර කරුණාරත්න සොයුරු සොරියන්, ප්‍රභාත් කරුණාරත්න පුතුණුවන්, ෂෙල්ටන් උපාලි, නෙල්සන් ධර්මදාස සොයුරන්නතුළු මියගේ පවුලේ ඥාති මිත්‍රාදීන් සමට පිං අනුමෝදන් කරන්නට නියම බුද්ධ වචනේ දේශනා කරමින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයට මඟ පෙන්වන ගෞරවනීය ස්වාමින් වහන්සේලාට නිමල් ගුණවර්ධන මහතාගේ ජන්මදිනයට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම, ධර්ම පූජනීය දරණාගම කුසල ධම්ම නාහිම්පාණන් වහන්සේට ශාසනික මෙහෙය උදෙසා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම
මගේ නමත් දාලා තිනවා ශාසික ජයතිලක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සමට තිරුවන් සරණින් නිරාමිස සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන එතුමිය කළගුණ සැලකීම් පුත් කළා තිනවා අසන නරඹන සමට යෝනිසෝමනසිකාරය ඇති වේවා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයට මඟ සැලසේවා මෙම අවස්ථාව මට ලබා දුන් ඉරංගාට චිරංජයතු කියලා ඉරංග මහත්මියනේ මෙතුමියට මේක තමන් බාරගත් දායකත්වය ලබා දුන්නේ එනිසා අපි ආරාධනා කරනවා එසේනම් පිරිකර පූජාවන් සිද්ධ කරන්න ඒ අතරේ ධර්මශ්‍රී ගමගේ ශූරීනි පිලිබඳව යමුනා මාලනිය මෙසේ පවසා සිටනවා සඳුට සඳුම මිස නැත උපමා හිරුට හිරුම මිස නැත උපමා සොයා කුමට වෙහෙසෙමු උපමා ඔබට ඔබම මිස නැත උපමා සෝදු ගිනි සිත තුල නැගිනා විට ඉන් ලොව ඝන දුර නිවව හැටි අපේ මග මගද ඒ එලියෙන් එලි කර අපට මග කියා දුන්නු හැටි ඔබගෙනි හඳුනා ගත්තේ අප හැම කිසි දින දැක නැති සරස්වති අරේක මට මතක් වුණේ අපිට අපි හඳුරු අඹගෙන කිව්වා වගේ කවදාකවත් දැකපු නැති සරස්වති ගැන කිව්වා වගේ බෝසත් කුල ඉපදුණු මිනිසානෙනි සුනිමල සුන්දර සිතක් ඇති කලා ලොවට ඔබ කිවිපති ගීපති අපට මග කියූ බ්‍රහස්පති ගිනි දන මිහි තලයට වැසි වස්සන ඔබ පරිසරයේ කි වනස්පති අපි ආරාධනා කරන පිළිකර පූජාව සිද්ධ කරන්න